వాట్సాప్ గ్రూప్ లింక్ చెట్టగా దాన్ని కదా గాని ఇందులో ఉన్నదే తీపి కానీ ఇదండి బా තීපේ කරා ඉදන්න බෑ ඒත් මම හරි කොහොම හරි මේ අපි හරිද ගිය සතියේ මේ අපි කතා කළා මේ අරගේ ප්‍රශ්න 6ක් 6න් අපි ඒ කියන්නේ ප්‍රශ්න පහ මාර අපිට ඊ බිස්නස් ප්‍රශ්නේ තියෙනවා හරිද ඊට පස්සේ ICT ප්‍රශ්නේ මේ sorry IT වල මේ අපි Python ප්‍රශ්නේ භාගයක් තියෙනවා හරිද ඉතින් මට අමතකලා නෙමෙයි ඒකේ Python එකේ පොඩි කැලලකුත් තියෙනවා ඒ කියන්නේ පොඩි කැලල ටික තියෙනවනේ හරිද ඒක කරනවා ඒක මගේ අරුණා නෙමෙයි ඒක අනිවාර්යෙන් කරනවා හරිද මේ මොකද අපි ඒකේ ගෝල් පේපර් එක සාකච්ඡා කරලා देखें क्लास මම ගෲප් එකේ ලින්ක් එක දැම්මම ලින්ක් එක හරහා බලන්න පුළුවන් විතරයි බලන්න පුළුවන් වෙන විතරයි දාන්නේ. ඒකට අන්ලිස්ටඩ් හරිද? අන්ලිස්ටඩ් දාන්නේ. එතකොට මේ දැන් මම ඒක දැන් අපි මේ පේපර් එක කරන් යද්දි සමහර දෙන් තියෙනවානේ මම කලින් පේපර් එක කියලා දීපු. එතකොට මම කියන්නේ කලින් පේපර් එකේ මෙන්න මෙතන මේ කියලා දුන්න නිසා මම මෙතන යනවා කියලා. මම කිව්වනේ එහෙම කියනවා කියලා ඉස්සරහට ඉද්දි. එතකොට එහෙම වුණාම ඕගොල්ලෝ ඒ කලින් පේපර් එක මම කිව්ව දාන ගිහින් YouTube එකෙන් ටක් ගාලා බලා ගන්න අමතක කරා. හරිද? එතකොට කාලේ හොදට කලමනාකරණය කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ අපි දැන් ඔය networking subletting කරපු හරිය එහෙම දාන්නම් ඔක්කොම වීඩියෝ ඊට පස්සේ Python වල දවස් දෙක දාන්නම්. දැන් අපි කරපු දවස් දෙක අතිසාරදකයි. හරිද? මේ මම හිතන්නේ අපිට يعني දැන් Python කිව්වහම අපිට තව තියෙන්නේ. ඒක දැන් Python මෙන්න මෙහා නම්. හරිද? මම මේ Python කොච්චර පොඩිද කියලා කියන්න නිකම්ම නිකම්ම මේක විතරයි මම කියන්නේ ඉතින් ප්‍රයෝග වලින්. මෙන්න Python. හරිද? මෙයා Python. මෙයා Python නම් මෙයාට මොන හරි කියන්න. අපි input function එක දරගන්න. හරිද? මෙයාට මොන හරි කියන්න. මේ Python. මේ ඉන්නේ Python. මෙයා කියනවා Python. හරි මෙයාගේ මොනවාරි එලියට ගන්නවා අපි print function එක දරගන්නවා හරි ඊට පස්සේ මෙයාගේ ඇතුලේ වෙන සම්පූර්ණ process එක තියෙන මෙන්න මේක ඇතුලේ ඒකට අපි දැනගන්න ඕනේ මෙන්න මේ ටික විතරයි මොනවද while හරි for if continue break කියන ටික දරගත්තා නම් සහ මේක දර ගත්තා නම් තව මේකට අමතරව තව එකයි තියෙන්නේ මොනවද ෆයිල් ඔපරේෂන් එකයි තව එකයි ෆන්ක්ෂන් කියලා තියෙන අපේ අර def කියලා දාන්නේ අර def කියලා ඔන්න ඔච්චරයි බයිද හරිද ඔච්චරයි බයිද දැන් මම ඕගලන්ට ෂේප් එකේ මෙන්න මේක ඔයගොල්ලෝ දන්නේ නැතුව මම මේක තමයි බයිද හරිද කියන්නේ මෙන්න මේ ඇතුලේ තියෙන දේවල් ටික මම එළියට දාලා දෙනවා හරිද මේ ටික බලන්න ඔයගොල්ලන්ට පුළුවන් හරි එතකොට මම මේ මේ වෙද්දි මම ඔයගොල්ලන්ට print එකයි ඔයගොල්ලෝ දාන්නව නැතුව input එකයි කියලා දෙල ඉවරයි හරි print එකයි input එකයි කියලා දෙල ඉවරයි දැන් ඕක කියලා දෙල මම මෙන්න මෙතනක් කියලා දිරයි මේ මෙන්න මේකයි
පෑනක් දවසකට යනවා තමයි. හරි. මේ මේ ඉන්ට් එකයි මේ ෆ්ලෝට් එකයි ස්ට්‍රින්ග් එකයි කියලා දෙවල්. හරිද? දැන් වෙදී ඕගොල්ලෝ දන්නවනේ. ඊළඟට මම කරන්නේ දැන් මේ තුන කියලා දිනන පස්සේ අපි අර මේ ටිකට අදාළව අර ෆයිල් ඔපරේෂන් අර සැසඳුම් කාල කර මොනවද අර ටාර්ගික මෙහෙයුම් ටික දිනන්න පොඩ්ඩක්. ඒ තාර්කික මෙහෙයුම් ටික තමයි මේකට අමතරව තව පොඩ්ඩක් තියෙන මේකත් දැන් මම ගත්තා මේක තමයි ගත්තේ කරා මේක තව පොඩ්ඩක් ඉතින් ඊළඟ සතිය කරන්නේ. ඔන්න මේ ටික ඉවරයි. මෙන්න මේ ටික දැන් ඉවරයි. මේක ඉවරයි. මේක ඉවරයි. මේක ඉවරයි. මේක ඉවරයි. මේක ඉවරයි. මේක ඉවරයි. ඊළඟට මම කතා කරනවා මේ මෙන්න මේ ටික. if එක කතා කරනවා, for එක කතා කරනවා, while එක කතා කරනවා, ඔය තුන කතා කරලා ඉවරලා මේක කතා කරනවා, මේක කතා කරනවා. ඊට පස්සේ මේක අපිට බැරි විදිහට මෙන්න මේ හතර කතා කරනවා. හරිද? හතර කතා කරලා පස්සේ ෆයිල් ඔපරේෂන් කතා කරනවා, ෆන්ක්ෂන් කතා කරනවා, පයිතන් ඉවරයි. මම නම් පයිතන් වෙන වැඩක් කිව්වා. මොනවම මම පයිතන් උගන්වන්නේ තියෙනවනේ පයිතන් වල වෙනදේ පේනවනේ පයිතන් වල වෙනදේ මම කියලා උගන්වන්නේ හරිද ඒ කියන්නේ නැත්නම් පයිතන් මම හිතන්නේ මෙහෙම මේ කැටිකර ගන්න පුළුවන් වෙයි කියලා මේ මම මේක පුළුවන් තරම් මේක හදලා තියෙන්නේ පිළිවෙලකට එතකොට පයිතන් බැරි වෙන්නේ නැහැ මේක පුළුවන් නම් පයිතන් පුළුවන් එච්චරයි හරිද අලුතෙන් ආපු කෙනෙක් කියනවා මම එයාට කිව්වා පයිතන් වල මම උගන්වගෙන යන්න පිටින් ඈ හරිද ඉන්න පුළුවන් දැන් අපි මේ ටික කරා මේ ටික මම දාන්නම් YouTube මේ ටික දැන් දැන්ටත් කරලා දෙන්න මෙන්න මේ තැන මෙන්න මේ තුන ඊළඟ වන්දේ ඊළඟ දවසේ මෙතනින් මෙන්න මෙතනින් පටන් ගන්නවා. ඒ කියන්නේ ඊළඟ මේක පොඩ්ඩක් ඉවර කරන්න තියෙනවා. ඊළඟ මෙතනින් පටන් ගන්නවා මේ තව දවසක් පහක් යද්දි මම මේක ඉවර කරනවා. නේද? චල. හරි. එහෙනම් Python වීඩියෝ දාන්න. හරි. මේ එතකොට මෙන්න මේ සිද්ධිය හරිද? අන්න ඕක තමයි මේ මට පයිතන් වල ගන්න දෙන්න හරි එහෙනම් අපි යනවා අලුත් පේපරේට හද පේපරේ පට්ටමාරු ඉලර් මෙහෙමයි මේ පේපර එක ඇවිල්ලා හරිද මම මේ පේපර ගැන මුලින් කියන්නම් හරිද මේ පේපරේ මම දැන් අද දුන්න පේපර එක ඇවිල්ලා හරිද මම නලවන්න පේපර දෙන්නේ නැහැ පැහැදිලිව හරිද මොකද හේතුව ඕගොල්ලෝ නලවිලා තියෙන්නේ හරිද මේ නලවන්න පේපර දෙන්නේ නැහැ මොකද හේතුව ලේසි පේපර් දීලා ඕගොල්ලන්ට මේ වැඩේ ලේසි කරලා මට මේ ප්‍රතිලාභයක් ගන්න දෙන්න මොකද ඔයගොල්ලෝ සල්ලි ගන්නෙ නැහැ හරිද මට ඕනේ ඕගොල්ලන් බඩ දාන්න හරිද ඒක බොඩ දාන්න අමාරු ප්‍රශ්න කරනවා නම් විභාගෙට එන්නේ අමාරු ප්‍රශ්න විභාගේ අමාරුයි විභාගේ එන්නේ වාර විභාග ප්‍රශ්න නෙවෙයි ඒක නිසා මේකේ යම් තත්යක් තියෙනවා මේකේ පොඩි ප්‍රශ්න වල පොඩි පොඩි ඩවුට් ටිකක් තියෙනවා මම ඊටත් ඉස්සර දාන්න මේක ඇවිල්ලා 2019 ප්‍රොටෝටයිප් පේපර් එකක් එන කෙලින්ම 2019 න් පස්සේ එන විභාග මෙන්න මේ ආකාරයට එනවා කියලා කියලා දෙන පේපර් එක මේකෙන් තමයි පේපර් එක මොකක්ද කියලා තේරුම් ගත්තේ හරි يعني මේ පේපරේ මේ කරගත්තොත් වැඩේ කොට අපි මේ පේපරේ කරමු දැන් අද මම කරන්න පටන් ගන්න MCQ වලින් අර පරණ ටිකක් කරන්නයි හරි එහෙනම් ඔන්න පේපරේ බලන්න මේ YouTube වලට මොන දාන ලැජ්ජයි නේද කියලා අනේ පොඩ්ඩක් තාම ලැජ්ජා වටන් තියනවා පොඩි පොඩි එක අපි හදාගමු මේවා මින්දරි මෙන්න බලන්න අද දුන්න පේපර් එක හරිද මේ දින අද දුන්න පේපරේ මේක ඇවිල්ලා තොරතුරු සම්නිධාන තාක්ෂණය මේ බාන දෙන දිනා මේ 2019 ඉන්පුට් එක පැවැත්වෙන දවසදා විවාහ මූලාකෘති ප්‍රශ්න කියලා හරිද එතකොට අපි දැන් මේකේ මේකේ ප්‍රශ්න 50 තියෙනවා ඉතින් මේ මුල ඉඳලා අපි කතා කරන් යනවා මේක දැන් ඉතින් ඕගොල්ලෝ බලන්න ඕන නම් නිකමට හරිද මම එදා කරද්දි ඒ කියන්නේ එදා මම පේපරේදී මේ ප්‍රශ්නේ ගැන උත්තරේ කතා කරලා තියෙනවා හරි මම අදත් කරනවා නේද හරිද මේකත් කතා කරලා තියෙනවා ඕගොල්ලෝ යනවා සාහිත්‍ය වේදෙන මම ගිය සතියේ පේපරේ කතා කරලා මේ වගේකුත් ගිය සතියේ කියනවා මතකද ආෆඩබල් ඇඩත් හදුවා ගිය සතියේ මතකද ඊට පස්සේ මේ සප්ත මේ මේකේ තියෙන සෙවන් ස්ටේට් ඩයග්‍රෑම් එක මේකත් අපි කරලා තියෙනවා ඉස්සෙල්ලා හරිද ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි මේකත් කරලා තියෙනවා ඊට පස්සේ එතකොට මේ මෙන්න මෙතන මේ තියෙන මොනවද මේ මේ පද්ධති විහිදීම ඒ කියන්නේ මේ ගිය සතියේ කතා කරලා මතකද ඕෆ් ද ෂෙල් සොෆ්ට්වෙයාර්ස් ඒ කියන්නේ COTS හරි මේ කියලා කතා කරේ කතා කළා එතකොට ඉතින් අපි මේ ගොඩක් දේවල් කලින් පේපර් වල කතා කරාම දැන් මේකත් කතා නොකර ඉන්නව නේ මේකත් මම කතා කරනවා එතකොට එන්න දැන් බලන්න මේ තියෙන PHP මම එදා PHP මේ වගේ එකක් කතා කළා සෙකන්ඩ් එකේ තිබිලා ගිය සතියේ පේපරේ. එතකොට දැන් එන්න ඕගොල්ලන්ට පුළුවන් වෙනවා. දැන් මම ගිය සතියේ කතා කළා මේ මොකද්ද කොහොමද අපි Python එකේ algorithm එකක ගොඩ දාගන්නේ වගුවක් ගහලා කියන්නේ. හරිද? ඉතින් එතකොට මේකෙත් ඒ වගුව ගහලාම ගොඩ දාගන්න පුළුවන් ඕගොල්ලන්ට. හරිද? ඉතින් එතකොට මේ 1 to many සම්බන්ධතාවය ටික ගැන දිනවා මේ select from where මේ වගේ නයි පොඩ්ඩක් කතා කළා ගිය සතියේ පේපර් වල. ඉතින් එතකොට එන්න ඕගොල්ලන්ට තේරෙනා ඇති. එන්න අපිට පේපර් වල හරිද? ප්‍රශ්න පුළුවන් වෙනවා. හරිද? එහෙනම් අපි යනවා හරිද පළවෙනි ප්‍රශ්නෙට හරිද ඕලා වේබරේ තියෙනවා හරිද පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ඇනලිටිකල් එන්ජිම සොයාගත්තේ කවුරුන්ද කියන
හරි සරල ප්‍රශ්නයක්. හරි, කවුද හොයාගත්තේ? මෙහෙම කියන්න බලන්න, කවුද හොයාගත්තේ? කවුද හොයාගත්තේ? ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර්. කවුද හොයාගත්තේ? නෑනේ, කවුරු? ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර් හොයාගත්තේ. එල්ලන එන්ජිනියර් වගත්තේ මේ චාර්ල්ස් බේජර්. මේ කවුද? චාර්ල්ස් බේබේ. හරිද? චාර්ල්ස් බේබේ දෙකක් හොයාගත්තා. එකක් තමයි ඇනලිටිකල් එන්ජිම. අනිත් එක ඇවිල්ලා මොකද්ද? අපි කියනවා මොකද්ද? ඩිෆරන්ස් එන්ජින් කියන. ඔය දෙක හොයාගත්ත. හරිද? චාර්ල්ස් බේබේ. ඔන්න ඔක ලියාගෙන. හරිද? ආයෙ ආවත් ඔච්චරයි. හරිද? ඊට පස්සේ දැන් මේක දිනා මේ ඇලන් ටියුරින් කියලා කියන්නේ. එයා ඒ ටියුරින් මැෂින් කියලා එකක් හොයාගත්තා. මේ ඒක අපිට මේ ගොඩක් වෙලාවට ඕන වෙන්නේ නැහැ. අපි සිලබස් එකේ නැහැ ඇලන් ටියුරින් ටියුරින් මැෂින් එකක් හොයාගත්තා. එනියම් මරලා ලියාගෙන. ඔතන මේ ආයෙ ඉන්න ඕන් නිව් මාන්. හරිද? ඕන් නිව් මාන් හොයාගත්තා. ඕන් නිව් මාන් ආකිටෙක්චර් එක. හරිද? ඒක ඕගොල්ලෝ දන්නවා. ඊළඟට වැදගත් වෙනවා බිල් ගේට්. අර අනිත් එක නම් වැඩක් නැහැ. කවුද කියලා දන්නේ නැහැ. මේ තුන ඉන්න බිල් ගේට්. බිල් ගේට් නැහැ ඉතින් කවුද? මයික්‍රොසොෆ්ට් එකේ අයිතිකාරයනේ. එහෙනම් ඔන්න එකට උත්තරේ දෙක. චාර්ල්ස් බේබේජ්. මොකද කරේ? චාර්ල්ස් බේබේජ් ඇලිකල් එන්ජිනේර් හොයාගත්තා. හරිද? මේක ලියන්න. ඩිෆරන්ස් එන්ජින්. නියමයි උත්තරේ කියලා දෙන අය කට්ටිය. ඇක්ටිව් වෙන එක හොඳයි. ඔන්න පළවෙනිගේ උත්තරේ හරිනේ. එහෙනම් ඔන්න ඊළඟට තියෙනවා දෙක. හරිද? දැන් පේපරේ කට්ටිය ළඟ තියෙනවනේ. නැති එක්කෙනෙක් කරින්න ඕන මැසේජ් එකක් දා. මට බය වෙයි. පේපරේ නැතුව මං කියලා දෙනවා නම් එහෙනම් මම පාප කර්මයක් කරා. පේපරේ තියෙනව නේද? කරු පේපර නැත්තම් මැසේජ් එක දාන්න. ඊළඟට තියෙනවා අතීතයේ නිපයූ පරිගණක සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය සත්‍ය වේද කියලා කියනවා. ඒකේ තියෙනවා ට්‍රාන්ස්මිටර් බලුම් පරම්පරාව කියලා කියනවා. හරිද? හරි අපි දන්නේ. අපි බලමු මෙහෙම. හරි, අපේ ওই තියෙනවනේ මේ પરම්පරා පහ. પરම්පරා පහේ හරි තාක්ෂණය වල ටිකක් තියෙනවා. හරි, මේ බලන්න. හරි, ඔබ විද්‍යුත් යුගය තමයි પરම්පරා පහ බෙදුනේ. හරි, විද්‍යුත් යුගය. හරි, ඕකේ. මේ තියෙන්නේ පළවෙනි. අපි පළමු කියලා මලි උදේ මොනේ ඉතල ලස්සනයි. පළමු පරම්පරාවේ තාක්ෂණය. මේ තාක්ෂණය වලට කියන්නේ තාක්ෂණය ඇරිලා පළමු පරම්පරාවේ මොකද්ද? ප්‍රීක්තක නල. ෂෝට් නෝට් මේ වෙයි. හරි, දෙවන පරම්පරාවේ තාක්ෂණය ඇරිලා දෙවන පරම්පරාවේ මොකක් තාක්ෂණය? දෙවන පරම්පරාව මොනවා? දෙවන පරම්පරාව ට්‍රාන්සිස්ටර්. හරි, දෙවන පරම්පරාවේ මොනවද? අනුකලිත පරිපද. ඒ කියන්නේ IC. ඒ කියන්නේ IC කොහොමද හදන්නේ? ට්‍රාන්සිස්ටර් ගොඩක් එකතු කරලා IC හදනවා. හරි, ට්‍රාන්සිස්ටර් ගොඩක් එකතු කරලා IC හදනවා. ඊට පස්සේ තියෙන්නේ හතරවෙනි පරම්පරාවනේ. හතරවන පරම්පරාව. හතරවෙනි පරම්පරාවේ මේ IC එක විශාල ප්‍රමාණයක් අනුකූලිත පරිපද වුණා. ඒ කියන්නේ මේකට වඩා පොඩ්ඩක් විශාල වුණා. පොඩ්ඩක් නෙවෙයි, විශාල වුණා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ IC. ඒ කියන්නේ මොනවද? VLSI කියලා කියනවා. Very large scale integrated circuit VLSIC. හරි, ඊළඟට තියෙන්නේ පස්වෙනි පරම්පරාව ඒකයිලා විශාලනේ. දැන් මේ මොකද? ට්‍රාන්සිස්ටර් ගොඩක් ඇතුළේ අනුකලිත පරිපද හැදුනා. අනුකලිත පරිපද ටිකක් ඉරල ලොක් කළ විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපද හැදුනා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ IC. ඊට පස්සේ ඉතා විශාල ප්‍රමාණයේ
ප්‍රමාණයෙන් IC ඒ කියන්නේ ultra large scale integrated circuit ඔන්න පහ තාක්ෂණ වැලි කරු ආයි ඊළඟ බාර පේපරේ මෙතෙන්ට මේක ගන්න පුළුවන් ඔන්න දුන්නා ලියාගන්න ඉතින් මේක ලියාගන්න කලින් එකේ තමයි ලිව්වා ඔව් ඔව් මේ හතරවෙනි පරම්පරාවේ ඉඳලා අපිට මයික්‍රොප්‍රොසෙසර් කියලා ගන්න පුළුවන් ඉතින් එතකොට ඒක අපි මේ තාක්ෂණය විතර ගන්න VLSI ඒ කියන්නේ IC අරේ මේ තාක්ෂණික වලට පස්සේ මේකද ගන්න මේ තාක්ෂණය වල ටික ඉතින් මේකේ කේදල් වුණා ඉතින් මේ හතර මැද්දේ මොනවද ටික ලියන්න ඊය පාර එක ලිව්වා ඉතින් අපි පොඩ්ඩක් ලියාගමු ඉතින් අතර අතර යන්නත් බැහැ නේ हर क्या लिया गया हाँ रे आई हर मम्मी तो पार्टी लिया गया ना दिखेला ये ना वैसे एक ही किना उन बार पालन वर्ष में उत्तरी पालन वर्ष में ना देखा देखिए एक ट्रांसिशन पालन परंपरा में परिकर को ले बावजूद आकर ना लगे बैरडी पालन नहीं कर हर एक ना एक कर बैरडी हर देखा पालन देखिए दिए ना पालम परंपरा में परिगणक वर्ग है क्रमलेख का भाषा वाले से असेंबली भाषा भावित आकरण लगी पालम परंपरा में क्रमलेख का भाषा भावित है वाणी हितान्न बेना हर एड वाज दिए ना तू ना रिक्त का नाला देवन परंपरा में परिगणक वर्ग भावित आकरण लगी देवन परंपरा में परिगणक वर्ग भावित आकरण ट्रांसिस्टर है ना तुमने उत्तर पैर दी एड वाज दिए ना अनुकलित परिपथ देवन परंपरा में परिगणक वर्ग भावित आकरण लगी अनुकलित परिपथ है हतरवें उत्तर है පස්සේ උත්තරේ බලමු තෙවැනි පරම්පරාවේ පරිගණක වල assembly භාෂා ක්‍රමලේඛ භාවිත කරන නොහැකි කියලා දෙනවා හරි ඒක තාවත් අපි ඔතනදි වැරදි කියලා ගන්නවා මොකද මේ මොකද නොහැකි නෑ හැකි වෙන්න පුළුවන් මොකද දෙවන පරම්පරාවෙන් පස්සේ assembly භාෂාව ආවා පහත් වැරදි ඔන්න එනවා උත්තරේ 4 හරි එකට උත්තරේ 2 දෙකට උත්තරේ 4 හරිද මේ උත්තරේ 4 ඊළඟට choose complement ගැන කියලා දෙන්නයි. ඒ වෙන පරම්පරාවේ පරිගණක වල assembly තිබ්බ නෑනේ. නෑ. මොකද එහෙම කියන්නේ? මට තේරුන්නේ නැහැ ඔබ. මට තේරුන්නේ නැහැ ඔබ. ආයෙ. මේක මේ හරිනේ එහෙනම්. එහෙනම් එන්න ඕන හතරෙනි එක තමයි උත්තරේ. එහෙනම් දෙකට හතර. හරි? දෙකට හතර. දෙකට හතර. හරිද? वाहन दुआनेलिन दूर එතකොට දැන් අපි හයිබ්‍රිඩ් දුවද්දී හයිබ්‍රිඩ් මොකක් හරි අපි කියන්නේ නැහනේ වෙන තියෙන ෆීචර් එකක් ඒ හරි ඒ කියන්නේ දැන් වාහන වල ක්‍රූස් කන්ට්‍රෝල් තියෙනවා හරි එතකොට ඒත් ඒක දුවන්නේ තෙල් වලිනුයි මේ බැටරි වලිනුයි හයිබ්‍රිඩ් ආව ඉතින් කලින් ඉඳලා අපි තෙල් වලින් ඉස්සන මුලින්ම වාෂ් පෝලිං ආවා දැන් වාහන ඉස්සර දුම්රි ආවේ වාෂ් පෝලිං ආවා හරි ඉතින් ගල් අඟුරු වලින් ආවා හරි ඒ ගල් අඟුරු වාෂ් කරලා ආවා ඊට පස්සේ මොකද්ද ඊට පස්සේ මොනවාද භූමිද වාහනත් ඒක නිසා ඊට පස්සේ මොනවාද මේ මොනවාද ඩීසල් වාහන ආවා පෙට්‍රල් වාහන ආවා ඊට පස්සේ දැන් ඇවිත් පෙට්‍රලුයි මොනවාද බැටරිය ඇවිල්ලාදී. ඒ වනේ තාක්ෂණය. වාහනේක තාක්ෂණය අපි පැට් කියන මොනවාද ඉන්ධන භාවිතය කියලා අහුවු. ඒනකොට දැන් අපි එතෙන්දි කියන්නේ නැහනේ. මොකද්ද මේ අපි වාහනේ මේ මොකද්ද ක්‍රූස් කන්ට්‍රෝල් තියෙනවා. ඒ වනේ ඔටෝ බ්‍රේක් සිස්ටම් තියෙනවා කියලා එහෙම කතා කරන්නේ නැහනේ. ඒ වගේ තමයි. දැන් මේකේ මේ තියෙන කියන්නේ ULSI කියන්නේ ඉතා විශාල ප්‍රමාණයේ IC එක නිසා තමයි ඇති වෙලා තියෙන්නේ එතනින් එහාට දේවල්. AI කියන්නේ තාක්ෂණය ගොම් මේ ඩි. කියන්නේ මේන්ම දේ. හරි? මේන්ම දේ මේ. තේරුණාද? එතකොට වාහන ගැන මතක් කරගන්න සෝරි අද මොකද අපි හිටින්නේ කරේ හරි ඒ නිසා පොඩ්ඩක් එහෙම වෙනවා හරිද මේ ඔවුලක් තියෙනවද ඔවුලක් තියෙනවද නෑ යාරි හරි එහෙනම් මේක මේක තමයි තාක්ෂණය හරි තාක්ෂණය ඔන්න තාක්ෂණය හරි ඊට පස්සේ මම යනවා තුන්වෙනි එකට ඔන්න ඕගොල්ලෝ පොඩ්ඩක් මේ තුන්වෙනි එක ඉගෙන ගන්නද ආයි ඔන්න ටූස් කම්ප්ලීට් වාස් කම්ප්ලීට් වල දින්න බෑ මම කියනවා දැන් මේ විදිහට හරි මං ඊපාරකෙත් කියලා දුන්නා මම නේ
ලියාගෙන හරි කියන්න. හරිනේ? මම හිතනවා හරි ඇති කියලා. ලියා ගන්නේ නැද්ද කවුරුත් ආ ගිය වාර පේපරේ කියලා දුන්නා දන්නේ නැහැ හරි කියනවානේ. හරි ආදේ. හරි. එහෙනම් මොන දැන් මේ ඒ ප්‍රශ්නේ මම අනිවාර්යයෙන් විසඳනවා. හිතන්න මම මේක අනිවාර්යයෙන් විසඳනවා මෙතෙන් ආය. මෙන්න බලන්න නේද? ඔයගොල්ලන්ට කියනවා මෙන්න මේ සංඛ්‍යාව දීලා මෙන්න මෙහෙම සංඛ්‍යාවක් දෙන්න. හරි? මේ සංඛ්‍යාව දීලා කියනවා මේක හරවන්න කියලා දශමේ වලට. ඒ කියන්නේ මේක ඇවිල්ලා මොකද්ද? මේ දින 2's complement සංඛ්‍යාව. හරිද? 2's complement නේද දශමේ වලට හරවන්න කියනවා. හරිද? ඕගොල්ලෝ මේක දැකපු ගමන් බලන්න ඕනේ මොකක්ද දන්නවද? මුලින්ම බලන්න මේක බිට් අඩකින් තියෙනවනේ 1 2 3 4 5 6 7 8 හරි ඔයගොල්ලෝ බලන්න පළවෙනි බිට් එක බිඳුවද කියලා පළවෙනි බිට් එක බිඳුවද 1ද කියලා බලන්න බිඳුවද 1ද කියලා බලන්න හරි බිඳුව නම් දැන් මේ බිඳුවනේ ආ බිඳුව නිසා බිඳුව කියලා කියන්නේ මේක අනිවාර්යයෙන්ම ධන සංඛ්‍යාවක් හරි මේක අනිවාර්යයෙන් ධන සංඛ්‍යාවක් හරි එහෙනම් මොකද මේ 2's complement මේ අපිට දීලා තියෙන සංඛ්‍යාවේ පළවෙනි බිට් එක බිඳුව නම් ඒක අනිවාර්යෙන් ධන සංඛ්‍යාවක් හරි එහෙනම් අපි කරන්න තියෙන වැඩේ මොකක්ද දන්නවද මේ තියෙන සංඛ්‍යාව කෙලින්ම දශමේ කරන්න මොකක්ද දශමේ කරාම මොකද වෙන්නේ මේ තියෙන සංඛ්‍යාව කියන්නේ මේකනේ දැන් මොකක්ද දශමේ කරාම මේ තියෙන 1 2 4 8 නේ 8යි 2යි 10යි ඉතින් මේකේ උත්තරේ 10යි හරි මේක බිඳුව නිසා මේ බිඳුව නිසා මේක ධන වුණා ඔන්න ඔයගොල්ලෝ ටෝස් කම්බිනේෂන් සංඛ්‍යාව මුලින් බිට් එක බලන බිට් බිට් එක බිඳුව නම් අනිවාර්යෙන් ධන වෙනවා එතකොට ගන්නේ තියෙන එක එහෙම්ම අපි දශමේ කරගන්න හරි ඔන්න බිඳුව තිබුණා නේද ඊළඟට වංගිනවා අදිසියක් තිබ්බ සංඛ්‍යාව මෙන්න මෙහෙම සංඛ්‍යාවක් එන මේ සංඛ්‍යාව අපිට කියනවා දශමේ කරන්න කියලා හරි මේ තියෙන 2's complement එක 2's complement සංඛ්‍යාව හරි මේ සංඛ්‍යාව කියනවා අපිට මොකද 2's complement සංඛ්‍යාව දශමේ කරන්න දැන් බලන්න පළවෙනි බිට් එක මොකද්ද කියලා පළවෙනි බිට් එක හරි පළවෙනි බිට් එක 1 එහෙනම් මේක මේක නම් ධන නම් මේක ඍණ සංඛ්‍යාව පළවෙනි බිට් එක 1ද කියලා බලන්න පළවෙනි බිට් එක 1 නම් ඔයගොල්ලන්ට දෙන කරන්න තියෙන ප්‍රධානම වැඩේ තමයි මේ තියෙන එක කන පිට හරවන්න ඒ කියන්නේ 1's complement කරන්න ඒ කියන්නේ මේක අනිත් පැත්ත හරවන්න නේද මේ අනිත් පැත්ත හරවන්න බිඳුව 1 කරා 1 බිඳුව කරා මේක බිඳුව කරා මේක එක කරා මේක බිඳුව කරා මේක බිඳුව කරා මේක බිඳුව කරා මේක බිඳුව කරා කරලා මොකද කරන්නේ එකතු කරන්නේ එකක් එකක් එකතු කරන එකක් එකතු කරලා බලන්න 1 1යි බිඳුවයි දුරු 1 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 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 හරිද දැන් මේ සංඛ්‍යාව සාමාන්‍ය විදිහට දශමේ කරන්න මේ බලන්න 1 2 4 8 8යි 2යි 10යි උත්තරේ 10යි වගේම මෙන්න මේ ඍණ එක තිබ්බ නිසා මේක ඍණ සංඛ්‍යාවක් වුණා. පැහැදිලිද? කතාව මම කලින් එකම අනිත් පැත්ත හැරේ. හරි? ඔයාලා බලන්න දින පළවෙනි බිට් එක මොකක්ද කියලා හිතන්න. හරි? මම මේකේ ෂෝට් නෝට් එකක් දෙනවා. මේක තේරුණාද කියන්නේ? හරිද? ඔව්. SQL ට තියුට්ටක් කලින් අනිවාර්යයෙන් මම හිතන් ඉන්න SQL වලත් ඔය පොඩි ෂෝට් නෝට් එකක් වගේ හදලා ඔක්කොම ටිකේකට පොඩි ෂෝට් නෝට් එකක් හදලා දවසක වගේ සෙමිනාරයක් දාලා වගේ කතා කරමු බලන්න මම කරේ නැත්නම් YouTube එක දාලා දෙන්න ඔයාලට බලන්න වෙනවා හරි මම දන්නවා දැන් සෑහෙන පිරිසක් නාත් එක්ක ඉන්නවා කියලා හරි ඉතින් අනිවාර්යයෙන් උදව් කරනවා ගොඩ යන එච්චරයි මට වෙන්න ඕනේ කැම්පස් එකේදී අපි හම්බ වෙන්න ඕනේ එච්චරයි හරි එහෙනම් මේක හරිනේ හරිද මේක තේරුණානේ මේක ලියාගන්න දෙයක් මම හිතන්නේ ලියාගන්න දෙයක් නෑ අපි දානවාද එහෙනම් ඔන්න දැන් 2's complement එක දශමේ වලට හැරෙමු 2's complement දශමේ වලට හැරෙමු හරි මේක ෂෝට් නෝට් එක ඇහිilla හරිද
ෂෝට් නෝට් එක දෙන්නා. ටූස් එකක් දශමේ කරන්න. දශමේ කරද්දී මේ දශමේ කරන්න අපි දන්නේ නැහැ. පළවෙනිම වැඩේ bit 8 bit key පළමු bit එක. first bit එක බිංදුවද බිංදුව හෝ එක යන්න හඳුනා ගන්න. හඳුනාගෙන ඔන්න හඳුනාගෙන බිංදුව නම් හරි ධන සංඛ්‍යාවක් වේ. එහෙනම් කරන් තියෙන වැඩේ තමයි මොකද්ද? එම සංඛ්‍යාවේ මොකද එම සංඛ්‍යාවේ දශමය අගය ගන්න. දෙක ධන යොදා අගයන් අනුපූරක කරන්න කරලා දෙක එකක් එකතු කරන්න එකක් එකතු කළා තුන ලැබෙන අගය දශමය කරන්න හතර එර්බේරණි ඍණ යොදලා දශමය සංඛ්‍යාව ලිය. එතකොට තමයි උදාහරණයක් කළ වෙනවා. ඔන්න වාඩිනවා. අපි දැන් හරි ඉස්සෙල්ලා මොකක් තිබ්බේ? 10 අහ මොකක් තිබ්බේ? 10 අහ මොකක් තිබ්බේ? බලන්නේ. හරි කොහොමයි? කොහොම ලියගන්නවද? මේ ලිය මේකට එකක් එකතු කරන්න. එකයි බිංදුවයි එකයි මේ ටික ඔක්කොම බිංදුව. ඊට පස්සේ මේ යගේ අපිට 1 2 4 8 8යි 2යි 10යි. ඒ වගේම මේ ඍණ එක නිසා ඉන්න ඍණ ඉස්සර ලියන්න. ඔන්න උදාහරණයක් මේක ඉස්සර ලියන්න නැත්නම් හිතාගන්න බැරි මොකක්ද කරලා තියෙන්නේ කියලා. මෙන්න මේක ලියන්න. මට ලියාගන්න හරි කියන්නේ. හරිනේ
හරි එහෙනම් ඔන්න බලන්න paper එකේ දැන් අපි ඉන්නේ මෙතන අපි ඉන්නේ මෙන්න මෙතන හරිද මේකේ තියෙනවා ඊළඟ ප්‍රශ්නය අහලා හරිද නිකිලයක් බිටු වඩකින් නිරූපණය කරයි නම් හරිද 82 86 හි දෙකේ අනුපූරකය කරන්න ඕනේ දැන් මොකද 86 දෙකේ අනුපූරකය හැන්නේ හරිද හරි සරලයි හරිද देखा एक इतर बिंदु मेन मेरी मेन मेहमान बिलिया एक बिंदु दम मेके दिन एकाई तुनाई हतराई पहाई आयाई हतराई अट मेन उन्ना उत्तर एक ही के तीन उत्तर की योनी के तीन ये प्रश्न धन संख्या එතකොට ඒ পেපර් එක ඒකේ ඒක ඉවරයි. එහෙනම් මොනවා දැන්? පළවෙනි කේ උත්තරේ මේක. මේකේ උත්තරේ අපිට ආවා මේකනේ. මේකේ උත්තරේ මේක ආවා. ඊළඟට කියනවා පහත සඳහන් කුමන දශමේ සංඛ්‍යාවක් දෙකෙහි අනුපූරක මෙන්න මේක වේවිද කියලා අහනවා. මෙන්න මේක. මොකද්ද මේකේ තියෙන්නේ? 1.2.3යි. හරිද? හරි නෑ 1.2යි. बिंदु तुनाई के देखा बिंदु तुनाई एक बिंदु नहीं कई बिंदु कई बिंदु दम बलम अर्द मंद मेत्र गमने स्मार्ट बोर्ड है बिंदु එකයි 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 බිඳුවයි බිඳුවයි ඔන්න ආව සංඛ්‍යාව මේක දැන් අපි දශමය කරනවා දශමය කළා මේ ඍණ නිසා ඍණ ලියන ඒ කියන්නේ මේ ඍණ ඔන්න ලියාගෙන හිටියා දැන් මේක දශමය කරන්න 1 2 4 8 16 32 32යි 16යි 8යි 2 බලන්න 8 2 10යි 6යි 8 2 10 8 2 10යි 16යි 18යි 18යි 8 2 එකක් විතර 3යි 4යි 5යි 58යි
उत्तरी उत्तर पेनो मे दिखेन दीयन दास दीयन आय दास A B C D E F ने दिए नहीं, A क्या ने दाहा है, B क्या ने कोला है, रोला है, दाहा तो नहीं, दाहा तो रही पाहल, देखो आर पे ना, ये क्या ने, तो बड़े, दाहा तो नहीं, है ना, दाहा तो रह वैडी के लिए मत दार से ये बिंदु, इधर तो मित्र दिए रहवा, हाथ तो वैडी के लिए मत दार से, एक का क्या, हल, इधर बड़े දහතර වැඩි කියන්නේ 16 බින්දුව කියලා කියන්නේ මොකද්ද මේ තියෙන මොකද්ද මේ තියෙන එක ඒ කියන්නේ මොකද්ද එතකොට අපර 14යි 7ක් 16 4ක් 42 2ක් දැම්ම 4ක් විතරයි 7යි 4ක් එක 7යි 7යි 11 112 නේද 112යි මේ දෙක එකතු කරන්න 4යි 5යි 6යි 2යි 1යි 126 හරිද එතන උත්තර 126 එතකොට මෙන්න මෙතන ඔයාලා ලියන්න පුළුවන් 126 දැන් 10 පාදයෙන් දී 10 පාදයේ ප්ලස් ඔන්න ඔක අරගත්ත ඊට පස්සේ ටක් ගාලා දැන් ඔගොල්ලෝ එක වැඩේ කරන්නේ කොහොමද ඊට පස්සේ ටක් ගාලා ඊළඟට මෙන්න මේක දැන් මේක ඔයාලට මෙතනම හරව ගන්න පුළුවන් හරිද කිසිම ප්‍රශ්නයක් නැහැ මෙතනම හරව ගන්න මෙතන හරව ගත්තාම මේක මොකද 1 2 4 8 16 32 නේ දැන් 32 ට තියෙනවා 8 ට තියෙනවා 4 ට තියෙනවා يعني 32 8 4 1 නේ ආ එතකොට 8යි 2යි 10යි 15යි. එකක් විතරයි 45යි. 45යි 10යි පාදේ හරි. ඊළඟට දැන් ඕගොල්ලන්ට දන්න සාමාන්‍ය විදිහට මේ දෙක එකතු කරලා දාන්න. 126යි 45යි 6 5 11 1 2 1 විතරයි 4යි 5යි 6යි 7යි. ඔයාලට දෙනවා 171යි කියලා. හරිද? 171යි කියලා එනවා. හරිද? 171යි කියලා ආවට පස්සේ මම මේක 171යි කියලා ආවා. දැන් මේකේ අගේ 171යි. හරි. දැන් බලන්න මෙතන දැන් ටක් ගාලා ඔයගොල්ලෝ දැන් දශම සංඛ්‍යාවක් ඔයගොල්ලන්ට තියෙන්නේ හරිද? දැන් බලන්න මෙතන වැඩිපුරම තියෙන්නේ මොනවද කියලා මේ ද්විමය තියෙනවා, දශමය තියෙනවා, 16 ඒවා තියෙනවා. හරිද? දැන් ඔයගොල්ලෝ මෙතනින්ම ඔයගොල්ලන්ට උත්තර දෙකක් අයින් කරන්න පුළුවන්. 170යි නේ උත්තරේ ආයෙන 175 වැරදි. එහෙනම් මේක වැරදි. හරිද? මේක පැහැදිලිව මේ උත්තරේ කපා හරින්න පුළුවන්. මේ උත්තරෙත් කපා හරින්න පුළුවන්. හරිද? මොකද අපිට ආවා
පැහැදිලිව 176 නේ 171 නේ 171 තමයි කියලා උත්තරය දෙන ඔය දෙක අතර ඊට පස්සේ බලන්න ඊට පස්සේ දෙකේ පාදයට දිනවා 16 පාදයට දෙකක් තියෙනවා හරි 16 පාදයට අහන දෙකක් තියෙනවා හරි මෙතන එතකොට 16 පාදයට ලැබීමේ ලොකු සම්භාවිතාවක් තියෙන නිසා මේක සංගල් හරවන 16 පාදයට 171 16 පාදේ නම් 16 බෙදලා නැති කරන්නේ उत्तर පහට නෑ පහට පහ පහට පහ පහට පහ හරි ඒක තේරුණා නේද ඒ කියන්නේ ඕගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ එහෙම ගානක් දැක්ක ඇටි මුලින්ම තියෙන එකතු කිරීම දෙක දශම එකතු කිරීම දෙක දශමයට ආරෝපණය එකතු කරගෙන ඩක් ගාලා එතකොට වරදින්නෙත් නෑනේ එකතු කරගෙන මෙතන දින වැඩිම සම්භාවිතා එතකොට දැන් ඕගොල්ලන්ට 10 උත්තරයක් මොකක් කරලා දිනවනම් 10 පාදින් ඒව හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන් අවුරුද්දත් එහෙම හරි කියලා ඩක් ගාලා එකට ගහලා එහෙම නැත්තම් එතන වැඩිපුරම තියෙන එකට මුලින් හරවන්න. මෙතන මේ වැඩිපුරම 16 පාදේ මට ඉතුරු කරගන්න. 16 වරන 16 උත්තරය අඩක් ගන්න. හරි. ඔන්න මෙතනට එක ඕකේ ඔයගොල්ලෝ වෙන විදිහකට ඉගෙන. එක එක ඔයගොල්ලෝ එක එක විදි කරන්න කියොත් මේක වෙලා යනවා. හරිනේ. ඔව්. මම තව පොඩි මේකේ පොඩි දෙයක් කියලා දෙන්නම් ඒකත්. හරිද මේ උත්තරය හරිනේ මේක ලියාගන්න දෙයක් නැහැ නේ ඔයගලන්නේ මේක ලියාගන්න දෙයක් නැහැ හරි තව අහන ප්‍රශ්නෙකට උත්තරයක් දෙනවා තව අහන ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න නේද ඔයගලන්ට දෙනවා දීමේ සංඛ්‍යාව මෙහෙම මෙන්න මේ ගාන ගන්න විදිහට ඔන්නම දීව සංඛ්‍යාව දෙන්න හරිද මේ දීමේ සංඛ්‍යාව හරිද ඔයා හරවනවා කියන්න අටේ පාදයටයි 16 පාදිය වලට මේ දීමේ සංඛ්‍යාව ඕගලන්ට විතර කරන්න තියෙන ලේසිම වැඩේ තමයි මේ දිනවල 10 1 1 1.1 දැන් බලන්න මේකේ සංඛ්‍යාව අටේ පාදිය කියලා කියන්නේ දෙකේ 3 නේද දෙකේ 3 නේ එතකොට 16 පාදිය කියන්නේ දෙකේ 4 ඕගලන්ට දැන් අටේ පාදිය කියන්නේ දෙකේ 3 නිසා ඕගොල්ලෝ මේක 3කට කඩනවා ඒ කියන්නේ මේ මෙන්න මෙතන කඩන 3ට उत्तर දාසේ පාදී කියන දෙකේ ඉවෙනේ නේද? නබ 10 ඔන්න හරි මේකේ බලන්න මේකේ දැන් දෙකේ 4 වෙනි බලන්න ආ දෙකේ 4 වෙනි බලන්න 16 කියලා කියන්නේ ඒ නිසා අපි 4ට කරමු 1 2 3 4 මෙතෙන් කියන්නේ මේකත් මෙතෙන් කියන්නේ මේ තව බිංදුවක් මාදී ඒ බිංදුව දාගන්න දැන් බර සාධනය ගන්න 1 2 4 8 8 4 12යි 13යි දාතුනා කියලා කියන්නේ මොකද්ද දාතුනා කියන්නේ d නේද d ඊට පස්සේ මෙතන තියෙන 1 2 4 4 කියන්නේ 5යි 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 d 16 පාදේ ඔන්න දීමේ සංඛ්‍යාව අටේ පාදේ හෝ 16 පාදේ හරවන විදිහ ඔය උදාහරණෙ ලියාගන්න ටක් ගාලා ටික් එක මේක මීට කලින් දන්නවද මෙහෙම හරවන්න පුළුවන් කියලා දන්නවද මේව හරවන්න පුළුවන් කියලා දන්නවද අටි කියන බං अंदर ඔන්න එක දා ඉවරයි එහෙනම් පහට පහ උත්තරේ නේ පහට පහ
එහෙනම් ඔන්න අපි යනවා ඔන්න දැනන් කියලා. එතකොට ඕලල් ඇසිඩ් වල කියලා දුන්නලෝ. ඕ ශාසි ඕලල් ඇසිඩ් කියලා නම් දැනගන්න. ඔන්න ඊළඟට තියෙනවා දැන් මේ කතාව හරි. ඊළඟට තියෙනවා පහත පෙන්නා ඇති සත්‍ය වගුව සලකන්නලු. හරිද? ඊට පස්සේ බලන්න මෙන්න දිලා තියෙනවා A B A and B A XOR B not A. අපි දන්නේ මොන හරි දීලා තියෙන. ඒ කියන්නේ A එකයි A එකයි B එකයි මෙන්න මේ දෙක AND කරලා තියෙන. AND කරාම එන උත්තරය අපිට දීලා තියෙන. ඊට පස්සේ මේ A XOR B. ඒ කියන්නේ AB AB දෙක XOR කරාම එන උත්තරය වෙන්න. not A කරාම ඒ කියන්නේ මේ A එකේ අනිත් පැත්ත මේ බලන්න මේ බිංදුවට එක දාලා බිංදුවට එක දාලා එකට බිංදුව දාලා එකට බිංදුව දාලා. හරිද? ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න අහනවා මේකට දාලා දෙන්නේ P Q R S කියලා. හරිද? දාලා දෙන්න මෙතන P Q R S සඳහා සත්‍යතාවයන් එමු පරිපාටියටම නිවැරදිව පෙන්වනවා ඇත්තේ කුමන පිළිතුරේද කියලා අහනවා. ඒ කියන්නේ මේකේ අන්තිම උත්තර ටික අහන්නේ. හරිද? මේකේ අන්තිම උත්තර ටික අහන්නේ. හරිද? කියන්නේ මෙතෙන්ට එකද බිංදුව දෙන්න කියලා අහන්නේ. ඒ කියන්නේ මෙන්න මේ සත්‍යතාව වගුව අපිට සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. දැන් බලන්න හොඳට. හරිද? හොඳට බලන්න. මෙන්න මෙතන තියනවා නේද මෙන්න මෙල්ල වරහණ. මෙන්න මෙතන වරහණක් තියෙනවා මෙන්න මෙතන වරහණක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ටික මෙන්න මේ ටික මෙන්න මෙතන ඉඳලා තියෙන මෙන්න මේ ටික වරහන් ඇතුලේ තියෙන. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වැඩේ මොකද මුලින් කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ වැඩේ මොකද්ද? මේ බලන්න. මේ වැඩේ කියන්නේ A and B කියන එක. ඒ කියන්නේ A and B කියන එක. හරිද? ඊට පස්සේ මොකද්ද? A XOR B කියන එක. A XOR B කියන එක. හරිද? මොකද්ද කරන්න කියන්නේ? ඕ කරන්නලු මුලින්ම ඔන්න ඒ වරහන ඇතුලේ තියෙන දේ. හරිද? ඔන්න මුලින්ම ඒක කරන්නලු. කරලා ඊට පස්සේ වෙන් කරන්න කියන්නේ මේක. දැන් අපි මෙන්න මේ වැඩේ මුලින් කරලා ඉමු. හරිද? මුලින් කරලා ඉමු. මම ඔබ ගා ගන්නවා. මොකද? ඔබ ගා ගන්නවා. A B කියලා තියෙනවා ඊට පස්සේ A මේ මෙහෙම තිබ්බා පැහැදිලි නෑ නේ A and B කියලා තියෙනවා ඊට පස්සේ A XOR B කියලා තියෙනවා ඊට පස්සේ not not a කියලා දෙනවා. හරි? ඔය ටික නේද දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට අර ලොකු කතාව තියෙනවා. හරි? ඔන්න යමු මේක ප්‍රෝග කරනවා. බිංදුවයි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි. ඊට පස්සේ මෙතන තියෙනවා බිංදු 3යි 1යි. හරි? මේක අපි වහුව වහගත්තා නම් හොඳයි වගේ. කැලින් ඉරියා දින්න බෑ මම පිළිගන්නවා එනිකන් වැරදේව බෑ කියලා පිළිගන්නේ නැහැ කැලින් ඉරියා දින්න බෑ පිළිගන්නවා එතකොට අපි ඊට පස්සේ මෙතන තියෙනවා බිංදුව 1 1 1 බිංදුව බිංදුව 1 1 බිංදුව ඊට පස්සේ නොට් A කියන එකේ 1 1 බිංදුව බිංදුව 1 1 හරි දැන් අපි මුලින් ගියා ගම වල වරහන් ඇතුලේ තිබ්බ එක. වරහන් ඇතුලේ තිබ්බා A and B. A and B කියන එක ඕ කරන්නලු. මොකයි කියන්නේ? A XOR B එක. A කියන්නේ බලන්න. මෙන්න මෙයා. මේ A and B කියන්නේ මෙයා. A XOR B කියන්නේ මෙයා. මෙයාත් එක්ක ඕ කරන්නලු. ඕ කරනවා කියන්නේ මොකද එකතු කරනවා මේ. බිංදුවයි බිංදුවයි හරි. බිංදුවයි බිංදුවයි බිංදුව හරි. බිංදුව 1යි 1යි. බිංදුව 1යි 1යි. 1යි බිංදුව එකතු කරාම A 1යි. ඔන්න ඕ කරලා වැඩේ ඉවරයි. ඊට පස්සේ අපිට කියනවා මේක not A ගෙන් AND කරන්නලු. මෙන්න මේක මෙන්න මේ සම්පූර්ණ එකම not මේ සම්පූර්ණ එකම AND කරන්නලු
not egi මේක පේනවනේ පේනවනේ මේක not egi හරි not egi කියන්නේ මොකද not egi කියන්නේ මෙන්න මෙයා හරි එතකොට මේ ටික කියලා කියන්නේ මෙන්න මේ කට්ටිය not egi ගෙන් ඇන් කරන්න ඕනේ ඒක මෙන්න මේ දෙන්න ඇන් කරන්න ඇන් කරාම බා එක්කර බිඳුව බිඳුවයි එක්කරක් එක එකයි බිඳුවරක් එක බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි ඔන්න එහෙනම් ආවා p q r s එහෙනම් මොකද එන්න පිළිවෙල එනවා ඇත්තේ බිඳුව කමා 1 කමා බිඳුව කමා බිඳුව මෙහෙම උත්තරයක් තියෙනවා මීට වඩා අමාරු ගණන් ඒ දවල්ට එනවා නෙමෙයි මම කියන්නේ මේ ගාන තමයි එන්නේ මේ ගාන හරිය ස්ටෑන්ඩඩ් එක පා අන්න එනම් පහළු බලන්න ආව බා බා පා එන උත්තරේ පා හයිද පා මේක ලියා ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න හයිද පා මේක උඩ ලියුමි නේ හයිද පා මේක ලියා ගන්න වෙලාවක් ඕනද මේක ලේසි නේ කරලා වෙන්නන්න බෑ වුණා ඒ වුණාට හරිද දැන් ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ ලේසි මම දන්නා ලේසි කවට පස්සේ මේවා උත්තර දැන් ඔයාලා හිතින් ඕන ගන්න පුළුවන් ඒ වුණාට ඔයගොල්ලෝ මේ වගේ පොඩ්ඩක් කරලම උත්තරයක් ගන්න විභාග වෙලාවේ ඔයගොල්ලන්ගේ ඔළුව එහෙම නේද දුකනවා හරිද මේ ඉතින් එතකොට අර වෙන්නේ කලක් කලක් අර හිතින් එහෙම මේවා හදන්න ගියාම පැටලෙනවා ඊට වඩා ලේසි කොලේකම ලියන්න ලියලම හදන්න හරි එහෙනම් මේක හරි මේක ඉතින් ලියන්න දෙයක් නැහැ ඔයාලා දන්නවා එහෙනම් 6 5 උත්තරේ එහෙනම් මං යනවා 7ට හරිද 7ට යනවා මොනවද මේ වහරද මමර අවුලක් නැහැ අවුලක් නැහැ නේ වැකොඩ අවුලක් නැද්ද කියන්නේ නැහැ අවුලක්ද කියන්නේ නැහැ අවුලක් නැහැ හරි අවුලක් නැහැ अंतिम जीवित තව දින 61 හරිද එහෙනම් ඔන්න 7ට යනවා මම හරිද 7ට යනවා 7ේ තියෙනවා a සහ b නැමැති බිටු දෙක අර්ධ ආකාලයකට දෙනු ලබන්නේයි උගමයි යනවා ඔන්න ඔන්න කියන කතාව බලමු ඔව් ලඟ වෙනකොට නිදා ගන්න හිතන වගේ කේස් එකක් තියෙනවා එහෙම එනවා පොඩක් කම්මැලි කමක් එනවා ඒක බැලන්ස් කරගන්න ඕද කට්ටියටම කියන්නේ ඕක මරත් ආවා එහෙම තමයි බලන්න a හා b නැමැති පිටු දෙකක් අර්ධ ආකාරකයකට දෙනු ලබන යයි උපකල්පනය කරන්නලු අර්ධ ආකාරකයේ ප්‍රතිදානයේ සම්බන්ධයෙන් පහළ දැක්කන කවරක් නිවැරදි වන්නේද කියලා අහනවා දැන් මම එදා හැබැයි හොඳටම කියලා දුන්නා මේක කවුරු කෙනෙක් කියලා YouTube බලන්න සම්පූර්ණ කියලා දුන්නා අර්ධ ආකාරකය කියන්නේ හැබැයි මම පොඩ්ඩක් අයි කියනවා අර්ධ ආකාරකය කියන්නේ මෙන්න මෙහෙම එකක් බිට් දෙකක් එකතු කරන හදපු හේට් එකක් මෙන්න a මෙන්න b ප්‍රතිදානයේ මේ ආදානයේ මෙතනින් අපිට එනවා සම් එක වගේම අපි ගේට් n ගේට් එකක් දාලා මෙන්න මෙහෙම වර්ධන මෙතනින් ගන්නවා ci bit එක හරි මේ තියෙන්නේ අර්ධ ආකලකය හරි මේක වෙන්නේ මෙන්න මෙහෙම දේවල් මේක වෙන්නේ මොකද තමයි අවස්ථා හතරයි තියෙන්නේ හරි දැන් මේක බලන්න ඔය අවස්ථා ටික මම බලන්නම වගුවත් ගහන්නම් මෙන්න බලන්න a b ඊට පස්සේ සම් එක ඊට පස්සේ ci bit එක يعني කැරි bit එක ඒකේ ඊට පස්සේ බලන්න මේ බිංදුව 1 1
බිඳුව 1 බිඳුව 1 හරි මේ කියන්නේ බිඳුව බිඳුව අවස්ථාව ඒ කියන්නේ මොකද බිඳුව ප්ලස් බිඳුව කියන අවස්ථාව එතකොට වෙන්නේ මෙන්න මෙතෙන්ට සම්මගේ උත්තරය එනවා මෙතෙන්ට ඔය c විට් එකේ පරි විට් එකේ අංකය එනවා එතකොට මෙතන බිඳුව බිඳුවයි බිඳුවයි ඉස්සරහට මුකුත් යන්න දෙන්නේ නැහැ බිඳුව ඒ කියන්නේ මේ සම් එක බිඳුවයි මේකත් බිඳුවයි ඊළඟ අවස්ථාව කියන්නේ බිඳුවයි එකයි බිඳුව එකයි වුණාට පස්සේ සම් එක එක වෙනවා ඉස්සරහට මුකුත් යන්නේ නැහැ නේ එහෙම වුණාම මේක එකයි මේක බිඳුවයි හරි ඊට පස්සේ අවස්ථාව මොකද්ද බිඳුව 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 එකයි එකයි බිඳුවයි ඒ කියන්නේ මෙන්න මෙයා එක වෙලා මෙයා බිඳුව වෙනවා මෙයා එක වෙලා මෙයා බිඳු වෙලා එහෙම වුණාම මේකමයි එන්නේ එක බිඳුව කියලා. එහෙම නම් මෙතෙන්ට එකයි මෙතෙන්ට බිඳුව. හරි. ඊට පස්සේ එකයි එකයි දින්. ඒ කියන්නේ මේ දෙන්නම එකයි. එකයි නම් එකයි එකයි කියලා එන දෙකයි. ඒ කියන්නේ මොකද්ද? බිඳුවයි තුන එකයි. එහෙම වුණාම සම් එක බිඳුව වෙනවා. මේ විත් එක එක වෙනවා. නේද? ඔන්න සත්‍යතාව වුණා දැන්. प्रतिदान बिंदु 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 प्रतिदान बिंदु पत्ते बलावस्तावे प्रतिदान बिंदु 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 प्रतिदान देखा प्रतिदान बिंदु इतना एक वन विट सह बी अगे बिंदु प्रधान बिंदु बिंदु प्रतिदान बिंदु हतर बिंदु कल विट प्रतिदान बिंदु ल බලන්න මෙතන මොකක්ද ඒ කියුවේ ඒ කියුවේ ප්‍රතිදානය අගයන් දෙකම බිඳුව කරලට නේ දෙකම බිඳුව කරලට බිඳුවයි බිඳුවයි ලැබෙන එහෙනම් ඒකත් වැරදි උත්තරේ පහ හරිද උත්තරේ පහ එන විදිය බලන්න ඕනනම් නිකමට හරි මේ බලන්න මේකේ කියනවා a හා b හි අගයන් එකකල විට ලැබෙන ප්‍රතිදානය එක බිඳුව වේ ඉතින් හරිනේ a 1 b 1 දෙකම එක නම් 1 1 එකතු කරනම 2යි නේ ඒක තමයි මේ තියෙන්නේ හරිද ඉතින් මෙන්න මේක ඔය වෙන්නන්නේ නේ දෙකම එකයි එකයි නම් බිඳුවයි තුල එකයි බිඳුවයි තුල එකයි මේක දෙකේ පාදයන්නේ ඇත්තටම ඔන්න ඕකනේ ප්‍රතිදාන එන්න ඕනේ ඉතින් මෙන්න මේ අවස්ථාවනේ ඉතින් මේ අවස්ථාවේ සම් එක මුලින් ලියනවා මෙතෙන්දී ඊට පස්සේ කැරිට් එක ලියනවා තමයි එතකොට ඇත්තටම මේකනේ වෙන්නේ ඉතින් එතකොට ඕකේ උත්තරේ 4/5 තේරුණාද කෙනෙක් ඉන්නවද මට කියන්නේ ඒක तारक कल गांधी विभाग पेपर लेपर अमर पेपर मंगी उत्तर हाथ पहाड़ी कटे तेरना अदर है प्रश्न प्रश्न දවස් තුනකින් ඉවර කරන මේ පේපරේ මම මේකේ සෙකන්ඩ් එකක් දානවා දැන් අද අඩි ගෲප් එකට මම මේකේ අද යම් කිසි ප්‍රශ්න මානයක් කතා කරනවා ඊළඟ දවසේ ස්ට්‍රක්චර්ඩ් එක නම් ඉවර කරනවා ස්ට්‍රක්චර්ඩ් එක එසේ එකුයි ඊළඟ දවසේ එසේ ඔක්කොම ඉවර කරනවා එසේ ඔක්කොම ටික අපිට මේ පේපරේ වැරදි ටික දවස් තුන හරි ඊළඟ ලබන මාසෙ දෙවෙනි සතියේ යනකොට මේ පේපරේ ඉවරයි ෆුල් පේපර යා ඊට පස්සේ දවස් දෙකයි ඊළඟ ලබන මාසෙ තව පේපරයක් කරනවා ඊළඟ මාසෙත් පේපර දෙක දෙක තව දෙකක් කරන්න පුළුවන් ඒක දෙකයි 3යි 4යි 4යි මම පේපර ඔක්කොම පහයි YouTube එකට එකක් දානවා දැන් සිසි කමේ වගේ සාකච්ඡා කරලා යුටින් ගන්න. ඒ ලෙවල් දෙමයි. හරි? එහෙනම්
අද එක වෙනකම් කරන්න වෙන්නේ නැහැ. ෂුවර් කරමු අද එක වෙනකම් කරන්න වෙන්නේ නැහැ. අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා පොඩි. පොඩි නෑ ලොකු නෑ. හැබැයි මේක මම කරනවා. මේකේ අපි අනිවාර්යෙන් අද ප්‍රශ්න 30 40 කට යනවා. හරි. එහෙනම් මේක හරි. ඊළඟට තියෙනවා. ඔන්න ඊළඟට තියෙන එක මම උගලට දැම්ම කියන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ හරිද? බලන්න. ඔන්න දැම්ම කියලා පටන් ගන්න. හරිද? මේ ප්‍රශ්නේ අවුල්. මේ ප්‍රශ්නේ අවුල් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේගොල්ලෝ මේ බලන්න පූර්ණ ආකලයට සහ අර්ධ පූර්ණ ආකලකයකට අර්ධ ආකලකයක් සම්බන්ධ කර පරිපථයක් තනා ඇත්තේ බිටු තුනක් ආකලනය කිරීම සඳහායිලු. ඊට පස්සේ පූර්ණ ආකලකයේ පිටාරය ආදානයක්සේ සලකා මෙන්න මේ පිටාරය කියලා කියනන වචනය. මේ වචන ඔයගොල්ලෝ කලින් අහලත් නැතුව ඇති. මේ පිටාරය කියන එක අපිට C bit එකද නැත්නම් sum එකද කියලා කියලා නැහැ. හරිද? මොකද්ද කියලා කියලා නැහැ. හරිද? ඒකේ ලොකු අවුලක් තියෙනවා මේ ගාන හදද්දි. හැබැයි මම මේ ගාන යම් මට්ටමකට හදනවා. ඒක නිසා ඕගොල්ලන්ට මම මෙතනින් කියලා දෙන්න ඕන ওই ගාන හදන්න මේ ওই ගාන ඇත්තම අවුල්. හරි? මොකද ඔගේ හරියට දෙයක් කියලා නැහැ. හරිද? හැබැයි මම මේක පොඩ්ඩක් කරනවා. ඕගොල්ලන්ට මේක තේරෙන්න. දැන් බලන්න. මෙන්න බලන්න පූර්ණ ආකාරකයක් කියන්නේ මොකද? මොනවා පූර්ණ ආකාරයක් අදින්ද? පූර්ණ ආකාරයක් වල අදින්න. මෙන්න මේ x වාරක කැඳලා. මෙන්න ඒ, මෙන්න මේ. මෙන්න and එක. මෙන්න මේ දින කොහොමද? මේ දින half add එක. Half add එකක් ඇඳලා ආයි මේවා එකක් අදින්න ආන. මෙන්න බලන්න. ඇඳලා මෙන්න මේකේ output එක මෙයාට දෙන්න. දීලා මෙන්න මෙහෙන් ආයි ci bit එක අදින්න. ඇඳලා මේ මේ ශබ්ද ආකාරය කියන්නේ මෙහෙම ගත්තා මෙහෙම ගත්තා and එක තමයි දැන් මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ අර්ධ ආකාරය මේ තියෙන්නේ තර්ධ ආකාරය ඊට පස්සේ ඔන්න තේරුණා අර්ධ ආකාරය දෙක ඊට පස්සේ මෙන්න මේ දෙක එකතු කරලා ආයි ඕගේ තියෙනවා ඔන්න මෙතනින් එනවා එතකොට හරි බිට් එක මෙතනින් එන සම් එක ඔන්න ෆුල් ඇඩර් එක හාෆ් ඇඩර් දෙකක් එනවා ෆුල් ඇඩර් එක එනවා මේ ෆුල් ඇඩර් එක ෆුල් ඇඩර් එක තේරුණානේ අට වෙනි ක්‍රීනේ තියලා ඔබ ඒක තේරුම් නැහැ ඇත්තටම වෙලාව තමයි දැන් කියනවා ප්‍රශ්නේ කියනවා මේ ප්‍රශ්නේ ඇත්තටම පිස්සුවක් මේක කියනවා මේ ஒரு පූර්ණ ආකාරයට අර්ධ ආකාරයක් සම්බන්ධ කරලා තියෙනවලු කළලා තියෙන්නේ පූර්ණ ආකලකයේ පිටාරය ආදානයක්සේ අර්ධ ආකලකයේ වෙත ලබා දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අවුට්පුට් එක දෙනවලු ආයි half add එක. මේ අවුට්පුට් එක දැන් ඉතින් මෙන්න මේ මේ. මෙන්න බලන්න. ආයි මම අදිනවා. half add එක. උන half add එකට ආගි. මෙන්න මේකේ sum එක මෙතෙන් දීලා මෙන්න මේකේක මෙතෙන් දීලා. يعني මේ AB දෙකට මේ දෙක දීලා. මේ තියන ആയി මොකද? මේ තියන ആയി half add එක. එහෙනම් මේකේ ඔන්න sum එක එනවා. මේකේ C bit එක එනවා. හරිද? ඔන්න ඔබ තමයි ඔය ඒගොල්ලෝ කියන පරිපාලිය. මට දැන් ඔයගොල්ලෝ මේකෙන් කියලා දෙන්න ඕනේ මොකක්ද දන්නවද? මෙහෙම සම්බන්ධ කරගන්න විදිය සහ يعني පිළිවෙලකට කියලා නැහැ මේකේ සම්බන්ධ කරන්න ඕන කොහොමද කියලා අපි නිකන් සම්බන්ධ කරා. මොකද ඒක මේක පිළිවෙලවත් කියලා නැහැ. මේකේ sum එක ඒක A මේකේ C bit එක මේකේ B bit එහෙම කියලාත් කියලා නැහැ මේ ගන්න අවුල් හැබැයි ඔන්නෝමයි සම්බන්ධ කරන්නේ දැන් මම මේක පොඩක් කෙලියෙන් අදින්න බල ලස්සනට අදින්න මේක මෙන්න ලේසියෙන් අදින්න අදින්න මේක අපිට අත දෙහි නේද මෙහෙම මෙන්න මේ ෆුල් ඇඩර් එකේ ඔයාලට පේනවා A B C කියලා තියෙනවා A B C කියලා ඉන්පුට් තුන මම ලියනවා මෙන්න මෙහෙම මේ කොටුවක් ඇදලා මේ තියෙන ෆුල් ඇඩර් එක A B C මේ තියෙන A මේ තියෙන B මේ තියෙන C I bit එක ඊට පස්සේ මේකෙන් එන අවුට්පුට් එක මෙන්න මේ අවුට්පුට් එක මේ තියෙන සම් එකයි මේ දෙන්නේ C මේ දෙන්නේ කැරි බිට් එක බිට් එක ඊට පස්සේ මේක මේ දෙන්නේ half add මේ දෙන්නේ half add half add සර්කිටේ මම මෙතන අදිනවා මේ දෙන්නේ half add ඒකට මෙහෙම ඉන්පුට් කරලා දාන්න එතකොට මෙතනදී මේ A මේ B හරි ඊට පස්සේ මේකෙන් එළියට එද්දි මේක සම් මේක කැරි බිට් එක මම මේකම මේක ඇන්ත කියලා තේරුණාද මේ තියෙන්නේ මේකමයි කියලා තේරුණාද මෙන්න මෙහෙමත් වෙනවා ඔයගොල්ලෝ බේබර් වලට ඉතින් දැන් අපිට ඇත්තටම පන්ති වල يعني පොඩක් කියලා මෙහෙම කරෙන්නේ නැහැ නේ. මේ පේපර් වලින් මම අල්ලන්නම දේවල්.
මේ බලන්න මේ වෙලාවේ AB මන් දැන් මේ සම් එක හයි කරලා දින A ට මේ සම් එක A ට හයි කරලා දින සම් එක හයි කරලා දින A ට මේ බිට් එක හයි කරලා දින B ට එහෙනම් දැන් මේ සම් එක එක මෙන්න මෙතන එක මේ මේක බින්දු මේ දෙකත් මොකද වෙන්නේ හාෆ් රඩ් එකෙන් කරන්නේ මොකද හාෆ් රඩ් එකෙන් ගන්න මේකත් එකතු කරනවා එතකොට එන්නේ 1.0යි 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 1 ඉදිරි වුණේ එතකොට මෙතන මේ තියෙන සම් එක මේ තියෙන්නේ बिंदु මේක බිඳ බිඳ 1 1 බිඳ බිඳ 1 1 එතකොට මේක බිඳ 1 1 බිඳ 1 1 බිඳ 1 1 බිඳ 1 1 බිඳ 1 කොහොම යන්නේ ඉතින් මේ තියෙන බිඳ 1 1 බිඳ අවස්ථාව. ඒ කියන්නේ බිඳ 1 1 බිඳ මෙන්න මේ අවස්ථාව තමයි මම මේ අරන් තියෙන්නේ. මේකේ මේ සම් එකයි මේකේ තිබුණ මේ සම් එකයි කැරි බිට් එකයි දෙක තමයි මෙන්න මේ දෙක. මේදි මේක මොකද්ද? මේ තියෙන සම් එක කියලා කියන්නේ 1 මේ තියෙන බිඳ. ඔන්න ඔය වගේ ඔය කැලේ තමයි මම මේ ගලවලා ගත්තේ මෙතන. මේක මට කැමති කතාවක් නෑ. මම ඊළඟට ආයෙ වෙනස් කරනවා මෙතන තියෙන එක. මේ මම එක අවස්ථාවක් ගත්තා. उत्तरे ඒ කියන්නේ හිතන්න මේ පැත්තෙන් මොනවා හරි දෙයක් එකතු කරාට පස්සේ මේ පැත්තෙන් නිවැරදි උත්තරය එන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තට මං 1 1 1 කියලා දුන්නොත් එහෙම හරිද? 1 1 1 කියලා දුන්නොත් එහෙම මොකද්ද ලැබෙන එකතු කරාම එන උත්තරේ? 1 ඉතුරු 1 කියලා මේ තියෙන්නේ. ඒ කියන්නේ 1 1 1 කියන්නේ 3යි මේ 1 2 මේක 3යි. මෙන්න මේකේ උත්තරේ. දෙකේ පාදේ. ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න මෙහෙන් 1 1 කියලා එන්න ඕනේ. ඔන්නෝම අවස්ථාව වැඩේ හරියන්නේ හරි. එහෙම සිද්ධිය තමයි මේ යන්නේ. මේක තේරුම් ගන්න ගණන් ගන්න එපා. संख्या बिंदु एक बिंदु 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 එහෙම දැම්මම පස්සේ බලන්න 1 1 මොකක්ද එන්නේ උත්තරේ බිඳුවයි 1 කියලා එන්නේ එතකොට මේ මේ විදිහට මේක මෙන්න මෙතන නිකන් ගිහිල්ලා මෙයා 1 වෙනවා හරිද මෙන්න මෙයාව බිඳුව වෙනවා උනාට පස්සේ බලන්න බිඳුවයි 1 1 බිඳුවයි කියලාමයි එන්නේ මේ බිඳුව 1 එකතු කරනවා 1 බිඳුව 1 කියලා එන්නේ හරිද උත්තරේ මේ හරිද උත්තරේ හරිද මේක එකතු කරාම ඒ කියන්නේ බිඳුවයි 1 1 ප්ලස් කරාම මොකද්ද උත්තරේ बिंदु एक එක වූ විට පරිපද නිවැරදි ප්‍රතිදානය ලැබේ. දැන් බලන්න හොඳට. වැඩි මෙසිබිටුව කියලා ගත්තම එකනේ. ආ. එහෙනම් මම එක ඔන්න මම එක කරනවා. කළා මම මේක බිඳුව කරනවා. හිතන්න. ඔන්න දැන් අවුලක් නැහැ. වැඩි මෙසිබිටු එක වුණානේ. ආ. බල මගේ උත්තර නිවැරදිද? 1 1 බිඳුව 1 තුනක් බිඳුව 1. ඔව්නි. ඔව්නි. ඉතින් මෙන්න මේ වුණාට පස්සේ මොකද වෙන්නේ? 1 1 බිඳුව 1 කරාම බිඳුව 1 තමයි උත්තරේ. හරි. එතකොට මම මේ විදිහට වරන් යනවා. මේක ඉතින් මේ විදිහට වරන් යනවා. ඉතින් ප්‍රශ්නේ නැහැ. මේ ටික ඔක්කොම එකයි නේද? බලන්න උත්තරේ එතකොට තියෙන්නේ 1යි නේ මේකේ උත්තරේ 1යි හරිද 1 1 0 ගහම 2යි නේද උත්තරේ එන්නේ
වැරදි නේද? වැරදි. තේරුණාද? ඒකත් වැරදි. එහෙනම් බලන්න. මේකත් වැරදි. ඊට පස්සේ කියනවා සෑම විටම නිවැරදි ප්‍රතිඵල ප්‍රතිඵලෙන් ලබා දෙන්න. වැරදි නේද? දෙකක්ම වැරදි ලබා දෙන්න. ඊට පස්සේ කියනවා පරිපතේ ප්‍රතිදානයේ තීරණය කිරීම සඳහා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නැත. මෙන්න මේක උත්තරේ වෙන්න පුළුවන්. මොකද හේතුව මේක තොරතුරු ප්‍රමාණවත් නැහැ නැත්තරම. ඊට පස්සේ කියනවා පරිපතේ ප්‍රතිදානයේ කෙරෙහි වැඩිම වෙසෙදි විටුව බලපෑමක් නැහැ. ඔතන මම පොඩි තර්කයක් කියනවා. මොකක්ද දන්නද හේතුව? දැන් අපිට මෙහෙම හරි ප්‍රතිදානයක් ගන්න පුළුවන් නේ. මේකේ වැඩේ වෙන එක ඇත්ත හෝ නැත්ත, මේකේ වැඩේ වෙන එක හෝ ඇත්ත හෝ නැත්ත මට අර වගුවම ගහලා ඒකෙන් එන ටික අපිට ප්‍රතිදානයක් ගන්න පුළුවන් නේ. මෙහෙම එක 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 බලලා එහෙනම් එක එක බලලා ගන්න පුළුවන් නිසා මං කියනවා වැරදි උත්තරේ හෝ හරි උත්තරේ වුණාට වැඩක් නැහැ. පරිපතේ ප්‍රතිදාන තීරණය කරන්න පුළුවන් නේ. තොරතුරු ප්‍රමාණවත් මදි නැහැ නේ. ඇති තොරතුරු ඇති මොනවා හරි ප්‍රතිදානයක් අපිට හිතන්න පුළුවන්. හැබැයි පරිපතේ කරේ වැඩිම විසිත විලු බලපෑමක් නැද? ඒ කියන්නේ වැඩිම විසිත විටුව ඇත්තටම බලපෑමක් නැහැ නේ. මේක එක වුණත් මේක බිඳුව වුණත් වැරදි සමාන ලඩු උත්තරේ. එක්කෝ හරි. ඒක කියන්න බෑ. එක වුණත් හරියන්නත් පුළුවන් වැරදින්නත් පුළුවන්. එක වුණත් වැරදින්නත් පුළුවන් හරියන්නත් පුළුවන්. ඒක නිසා මේකේ උත්තරේ මම පහ විදිහට ගන්නවා. හරිද? අටට පහ කියලා ගන්නවා. මේක තේරුම් නැත්තම් ගණන්න්න එපා. හරිද? මොකද හේතුව මේක ප්‍රශ්න වැරදි. හැබැයි තර්ක කරලා උත්තරයක් ගන්න පුළුවන්. A level වල හිතන්න PS paper එකේ පාර business studies paper A level paper එකේ ප්‍රශ්න හතරක් වැරදි වුණා. සම්පූර්ණ ප්‍රශ්න හතරක් වැරදි. හරිද? ප්‍රශ්න හතරක් කරනවා. ඒකට ඕල් දුන්නා. හරිද? අපේ A level paper එකේ A level අපේ IT paper එකේ මීට කලින් paper වල වැරදි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. නික නේද වැරදි ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඔයගලන්ට ඒ වෙලාවේ හිතා ගන්න වැරදි ප්‍රශ්නයක් ආවොත් මොකක් කර ගහලෙන්නේ. يعني හිතන්න පොඩක් හිතුවා පස්සේ අපිට එන්නේම නැත්තම් ඒක ප්‍රශ්නේ වැරදි වෙනවා පුළුවන්. හරි? يعني දැන් මේ ප්‍රශ්නේ ඇත්තටම අවුල්. හරි? හැබැයි ගන්න පුළුවන් යම් තරම් උත්තරයක්. ඒතකොට ඔය පහ උත්තරේ එන්නේ. යම් කිසි දෙයක් ඒක අවුලක් නැහැ නේ. තේරුණානේ? මට බයයි ඒ වගේ දේවල් කියලා දෙන්න. මොකද හේතුව මේ ළමයි හිතනවා ඒක තේරෙන්නේ නැහැ කියලා. එහෙම හිතන්න එපා. මේකවත් කියලා දුන්න කොහොම හරි. ඊළඟට අපි ආතල්යක් ගන්න යන්නේ. ඊළඟට තියෙන්නේ බලන්න මම හිතනවා මේක අවුලක් නැති වෙන්නද කියලා. බලන්න මේක තියෙනවා. දැන් මේක නම් උත්තරේ මේකයි. හරිද? මොකද වෙසිබිටු බලපෑමක් නැහැ කියන එක. අපිට මේ ඇත්තටම වෙසිබිටු මොකක්ද කියලාත් කියලා නැහැ. ඒද බීද සීද කියලා. මේක පිටාරය කියලා දිනවා. පිටාරය කොහොමද සම් එක එන්නේ කොහොමද සී බිට් එක එන්නේ කියලාත් කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අවුල්. හරිද? හරි මේ ප්‍රශ්නේ අවුල්. හැබැයි අපිට කරන්න උනා. හරිද? ඊට පස්සේ මම කියනවා 9 සප්ත අවස්ථා ක්‍රියායන සංක්‍රාන්ති සටහනක් ගැන කියමු. ඒ මොකද්ද? අර අරගනි. ක්‍රියායන සටහන. ප්‍රමාණ අධ්‍යයනය එකේ ආයතන. ඉතින් තැන්ද? හරිද? අපිට මේ දින OS වල මොකක් හරි ක්‍රියාවලියක් නිර්මාණය වෙච්ච ගමන් වෙන සිද්ධිය අපි 7 state diagram එකලක් අදින. හරිද? 7 state diagram එකේ ඔයගොල්ලෝ මුලින් හිතන්න මොකක් හරි ක්‍රියාවලියක් නිර්මාණය වුණාම හිතන්න මේ දින නිර්මිත ක්‍රියාවලිය. නිර්මිත වුණාට පස්සේ ඒ ක්‍රියාවලියනේ ඔයගොල්ලෝ හිතන්න ධාවන தත්ත්වෙට මේ සූදානම් தත්ත්වෙට නෝ කියන්නේ. ආ සූදානම් தත්ත්වෙට යනවා. නිර්මිතේ. ඊට පස්සේ වෙන්නේ එයා ධාවන தත්ත්වයට යනවා. ධාවණය වෙලා ඉතින් අවසන් වෙනවනේ. ඔන්න ඕකනේ වෙන්නේ ප්‍රධාන වශයෙන් කිසිම හේනයක් නැති වුණොත් කිසිම හානියක් නැත්තම් කිසිම අයෝ පොරොත්තුවක් නැත්තම් හරිම සමකාමී ලෙස ඉගෙන ගන්න ඉතින් අපි ඔක්කොම පාඩම් කරලා වේවරේට යනවා. පේපරේ පළවෙනි ඉන්සිකි 50ක් හරි ස්ට්‍රක්චර් එකක් හරි මේ මොකද්ද එසේ ප්‍රශ්න ටිකත් ඔක්කොම හරි වැඩිපුර දේකුත් කරලා දෙනවා. මාගින් ස්කීම් එකක් හදලා එනවා ලකුණු දෙන විදිහත් එනවා මෙන්න මෙහෙම කරන්න කියලා කිරිය දෙනවා. හරිද? ඔක්කොම කිරිය දෙනවා. අන්න එහෙම වුණොත් තමයි මෙහෙම වෙන්නේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා, සූදානම් වෙනවා, ධාවන වෙනවා, අවසන් වෙනවා. ඔහොම වෙනවද කාටවත්? ඔහොම වෙනවද? හරිද? අම්මෝලු. හරිද? ඔහොම වෙනවද? ඔහොම වෙන්නේ නැහැ. ඔහොම වෙන්නේ නැහැ. ඔහොම වෙන්නේ නැහැ. හරි ලේසියෙන් OS එක යන්නේ නැහැ. OS එකේ තියෙන ක්‍රියායන එකේම ප්‍රශ්න වලට ලක් වෙන්න පුළුවන්. මෙහෙම වෙන්නේ නැහැ. මෙහෙම වෙන්න පුළුවන් කලාතුරකින්. හරිද? මේක වෙන්නේ නැති නිසා අපි දානවා අවස්ථාවක් අවහිර කළ කියලා. අවහිර කළ කියලා කියන්නේ හිතන්න ධාවන තත්වයේ ඉන්නකොට මොකක් හරි ක්‍රියායනයක මොකක් හරි ප්‍රශ්නයක් කරා හිතන්න. ඕගොල්ලෝ මොකක් හරි ක්‍රියායනයක් කර කර ඉගෙන හිතන්න. ඕගොල්ලෝ වර්ඩ් එකේ මොකක් හරි වැඩක් කර කර ඉන්නවා. හරි වර්ඩ් එකේ වැඩ කරනවා ප්‍රින්ට් කරන්න ඕනේ. ඕගොල්ලන්ට වර්ඩ් එකේ වැඩ
එක්සෙල් එක හිතන්නකෝ එක්සෙල් අර එක්සෙල් කියන්නේ මාතෘකාවට කොටු 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 තියෙන එක ඒකේ අපි දැන් ගාණක් හදා දීලා ඒ ගාණ හදගෙන නවත්තලා print කරනවා print කරද්දි මොකද ගාණ හදගෙන නතර වෙලා එයාව මේ ගාණ හදන සම්පූර්ණ වැඩේ එනවා අවහිර කළ තත්ත්වයට ඒකට හේතුව print කරන්න යන්නේ එතකොට IO පොරොත්තුවක් තියෙනවා IO කියලා කියන්නේ input output පොරොත්තුවක් කියලා කියන්නේ interrupt එකක් එනේ input හෝ output කරන්න යන නිසා එයාට ධාවනය නවත්තන එතකොට මෙතෙන් දෙන්නේ IO किसी प्रश्न मे अवस्था මේ ඔක්කොම ටික වෙන්නේ හොඳ තේරුම් ගන්න. මේ ඔක්කොම ටික වෙන්නේ RAM එක ඇතුලේ. මේ ටික ඔක්කොම වෙන්නේ RAM එක ඇතුලේ. හිතන්නකො මෙහෙම තියෙන. මේ ඔක්කොම වෙන්නේ RAM එක ඇතුලේ. RAM කියල කියන්නේ මේ ප්‍රධාන මතකය. ප්‍රධාන මතකය ඇතුලේ මේ ටික වෙන්නේ. හිතන්න ප්‍රධාන මතකය කියල කියන්නේ අපේ RAM එක. හිතන්න අපේ ලැප් එකේ හරි දැන් මගේ ලැප් දැන් මගේ ලැප් එක යනකොට 8GB RAM එකක් තියෙනවා කියලා 8GB 16GB RAM එකක් තියෙනවා. ඒතකොට ඒ RAM එක ඇතුලේ කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් තියෙනවානේ. හැබැයි අපේ hard එක 1TB 2TB වෙන්න පුළුවන්. GB 500 GB ඒ TB 1TB වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට මේ කරන වැඩ හිතන්න ලොකු වැඩි වෙනවා. يعني මේ RAM එකට දරා ගන්න බැරි සහ මේ ප්‍රොසෙසර් එකට දරා ගන්න බැරි තරම් ලොකු ප්‍රෝග්‍රෑම් එකක් වුණොත් ඒ ප්‍රෝග්‍රෑම් එක අපි run කරගන්න බැහැ. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එක run කරන්න නම් අපිට මේ RAM එකේ ඉඩමදි. හැබැයි දැන් ඕගොල්ලෝ දන්න ඕගොල්ලෝ ලොකු ගේම් එකක් දැන් හතර බලන්න බලන්න හොඳට දන්න ඕගොල්ලෝ අර අපේ තියෙන්නේ මේ ලොකු මැප් තියෙන ගේම් ලොකු මැප් එකක් තියෙනවා මේ මැප් එකේ මෙහි හතරෝ ඉන්න හරි තියෙනවා මෙහි හතරෝ ඉන්න හරි තියෙනවා මේ ඉන්න මේ ඉන්න මේ ඉන්න මේ ඉන්න හැබැයි ඕගොල්ලෝ මේ ගේම් එක ඔන් කරගත්ත කියලා ඉතින් මේ ගේම් එක දැන් ෆ්‍රී ෆයර් අර ඕගොල්ලෝ ගහන්නේ PUBG මේ PUBG එකේ මැප් එක නැත්නම් මේ YCT ගහපුවායි YCT හරි ඕන එක හරි මේකේ මැප් එක මේකේ පාරවල් තියෙන අනුදේ ඒ වුණාට ඔයා මෙන්න මෙතන ඉන්නවා නම් ඔයා මෙන්න මෙතන ඉන්නවා නම් ඔයාට මෙන්න මේ හැරි විතරේ පේන්නේ මෙන්න මේ ප්‍රදේශය විතරේ පේන්නේ කියලා දැන් මෙන්න මේ ප්‍රදේශය මම මෙහෙ බලන් ඉන්නේ මේ ප්‍රදේශය විතරේ ඔයාට පේන්නේ මෙන්න මේ ප්‍රදේශය විතරක් RAM එක ගෙනත් තියාගන්න හරි ඒක තමයි ඒ සිද්ධිය වෙන්නේ RAM එක ගෙනත් තියාගෙන මේ අනිත් ටික තියන මෙන්න මේ අනිත් ටික මේ මොහොතේ ඕන වෙන්නේ නැහැ ඒවා අපේ අතත් මතකයේ තියෙන අතත් මතකයේ කියන්නේ ඒවා hard එකේ තියෙන අපිට ඕන වුණාම ඒ කියන්නේ දැන් මේ මිනිස්සයා කියන්නේ මේ වෙඩි තියාගෙන මෙන්න මේ හැටි විතර ආවොත් එහෙනම් මෙන්න මේ ටික ඕන වෙනවා මේටි වුණොත් එහෙම අපි මේ ටික ගෙන්න ගන්නවා මේ ටික දැන් වැඩක් නෑ මේ ටික ආයෙනවා අතත් මේ වැඩේ මේ ටික ඩේටා ටික ඒ කියන්නේ මේ වටේ ගස් කොලන් එනිමීස්ලා ඔක්කොම ඩේ ඉන්නවනේ ආ ඒ ගැටිය අරන් යනවා දිතික වැඩේ නෝම තමයි සිද්ධි මාරුයි මාරුයි යන්නේ පොඩ්ඩක් මම හිතන්නේ තේරෙන්නේ නැති ප්‍රායෝගිකව හරි එතකොට හිතන්න මේ අවයවයක තත් ඉතින් මේ මොකක් හරි ඇවිල්ලා බර්ඩ් එකක් ඇවිල්ලා හරි වෙච්චෙල් එකක් ඇවිල්ලා හිර වුණා මෙතන අවයවයක තත් එන එතකොට printer එකක් කැඩුණා මොකක් හරි printer එකක් ඇවිල්ලා එහෙම නැවත් පස්සේ ගොඩක් වෙලා මේක ඇතුලේ තියාගත්තොත් RAM එකට වෙන වැඩ කරන්න ඉඩ නැති වෙනවා. ඒක නිසා අවේල තත්ත්වයේද මෙයාගේ තියෙනවා ප්‍රතිහරණය කළ හා අවහිර කළ කියලා තත්ත්වය. ඒ තත්ත්වයට මෙයාව ගෙනත් ගන්න. හරිද? ඊට පස්සේ වාහි ගන්න. මෙයාට ගෙනත් දානවා හරිද? මෙයාව ගෙනත් දැම්මම කොහොමද හිතන්නේ? මොකක්වත් කියන්නේ මේ ප්‍රශ්නේ විසඳනවා හරිද කියන්නේ අයියෝ මම අපේ ප්‍රශ්නේ විසඳනවා එතකොට printer එකක් අපේ ප්‍රශ්නේ විසඳනවා විසඳන පස්සේ ආයියට මෙහෙට යන්නත් පුළුවන් හරි ඊට සීතන්න මේ සූදානම් තත්ත්වයේ තියෙන දෙයක් ගොඩක් වෙලා මේ RAM එක ඇතුලේ තියෙනවා ප්‍රධාන මතක ඇතුලේ තියෙනවා එතකොට එයන් RAM එකේ ඉඩ නැති වෙනවනේ දාවන තත්ත්වයට යන්නත් ගොඩක් වෙලා සූදානම් තත්ත්වයට එනවා එතකොට අපි ඒකත් ගේනවා DD එක මතකෙ ඒකට කියනවා ප්‍රතිහරණය කළ ආ සූදානම් කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වචන දෙන්න මෙතන නේ සූදානම් අවේර කරන්නේ ප්‍රතිඥාන අවේර. එතකොට මේ ගොඩක් අය හිටියොත් එයා මෙහෙට එවනවා. හදිසියත් ඒ වැඩි වුණොත් මෙහෙට එවනවා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් අවේර තත්ත්වයේ තියෙන එකක් ප්‍රතිහරණය කළ හෝ අවේර කළ තත්ත්වයට ඇවිල්ලා ඒක මෙන්න මේක අරහත් සූදානම් තත්ත්වයට එවනවා. මේ සූදානම් තත්ත්වයට යන්න අපිට හැමදේම ඕනේ. ඒ කියන්නේ අපිට ඕනනම් සූදානම් තත්ත්වයට මේක ඉන්න කෙනෙක් මෙහාට යන්න මෙහාට ගිහලා යන්න පුළුවන්. මෙහෙම ගිහලා මෙහාට යන්න පුළුවන්. හරිද? ඕන්න 7 ස්ටේට් ඩයග්‍රෑම් එක ඇඳලා ඉවරයි. එතකොට මේ තියෙන්නේ ප්‍රධාන මතකයේ හරිය මේ තියෙන්නේ ඔයද මේ තියෙන්නේ ද්විතීක මතකයේ හරිය
මේ දෙන්නේ දෙතික මතද මේ අතත් එවද කියලා යනවා අතත් මතද ඉතින් අතත් මතකේ තියෙන දෙතික මතක ඒක අතත් මතකේ කියන්නේ මේ අතත් මතක ඔන්න 7 ස්ටේට් ඩයග්‍රෑම් එක ආයි තේරුණාද මම ඉදත් කරා පොඩ්ඩක් තේරුණාද ඒක කියන්න බලන්න ඔව් ඒ හරි මෙන්න මේකේ පොඩි වචන ටිකක් තියෙනවා තව මෙන්න මේකේ හිතන්න මේ තියෙන මෙතන යවීම කියලා කියනවා उदाहरण ඊට පස්සේ මෙතෙන්ටත් අපි කියනවා අයෝ සම්පූර්ණ කරලා කියලා. ඒ වගේම අපිට මේක අපිට කියනවා දැන් මේ මේ අවයවල තත්ත්වය මෙහෙර වෙනක් දානවනේ. මෙතෙන්ට අපි කියනවා తాවකාලිකව හරිද? ඉවත් කිරීම. මෙතන. తాවකාලිකව අත්හිටුවීම කියලා ගන්නවා අත්හිටුවීම. මෙහෙට ඇරියොත් ඒක සක්‍රීය කිරීම කියලා ගන්නවා. සක්‍රීය මෙතනත් එහෙමයි මේකේ මෙහෙට ගියොත් මොකද මෙහෙට ගියොත් සක්‍රීය මෙහෙට ආවොත් తాවකාලිකව අත්හිට වෙනවා ඔන්න සම්පූර්ණ කතාව හරි සහ මම මෙන්න මෙතන කඩේලි ටිකක් දැම්මා දැක්කද මෙන්න මෙතන කඩේලි ටිකක් දැම්මා ඒකට හේතුව තමයි ඇත්තටම ප්‍රායෝගික ලෝකේ ප්‍රායෝගික කම්පියුටර්ස් වල එකපාරට RAM එකකට ගෙනින් දාන්නේ RAM එකකට ගෙනියන්නේ තු කෙලිම දෙතික මතකයට ගෙනිහිල්ලා ඉතින් මෙන්න මේක තමයි ඇත්තටම යන්නේ ඔන්න ඔන්න දෙතික මතකයට ගෙනිහිල්ලා දෙතික මතක ගැන අතත් මතක අතත් මතක මෙන්න මේ සූදානම් තත්ත්වයට ගෙනිහිල්ලා සූදානම් කරලා ධාවනය කළ අවසන් කරන මොන වගේ දවල් කතා හරි මම ඉතන තේරුණා කියන්නේ තේරුණාද පොරොත්තු කියලා කියන්නේ පොරොත්තු කියලා කියන්නේ ඉන්ටරප්ට් එක ඉන්ටරප්ට් එක කියලා කියන්නේ ඉන්ටරප්ට් කියලා කියන්නේ ඉංග්‍රීසි සමහර ඉන්ටරප්ට් කියලා ගොඩ තේරෙනවානේ ඉන්ටරප්ට් කියලා කියන්නේ මොකක් හරි ඉන්පුට් කියන්නේ ආදාන හෝ ඉන්පුට් අවුට්පුට් කියන්නේ ආදාන හෝ ප්‍රතිදාන ඉන්පුට් අවුට්පුට් වල ප්‍රශ්නයක් ඇති වෙනවා ප්‍රොෆෙට් ප්‍රශ්නයක් අතුරු විදුමක් කියලා කියන්නේ प्रिंटर ඉන්පුට් අවුට්පුට් පොරොත්තු අතර විදුවා හානිය. ඒතකොට ඒක සම්පූර්ණ වුණාම ඉතින් ඒ ප්‍රශ්නේ ඉවර වුණාම සම්පූර්ණ වුණා කියලා කියනවා. කම්ප්ලීට්. අයියෝ කම්ප්ලීට්. තේරුණානේ? ඔන්න සෙවන් ස්ටේට් ඩයග්‍රෑම් එක හොඳටම කියලා දුන්නා. ඔය කලින් එක තියම් මට්ටමනේ මේක කරා. දැන් හොඳටම කරා. ආයි ගන්න. කියන්නේ ගොඩක් දුරට ඕගොල්ලන්ට ඒ ලෙවල් වලට යද්දි මේ ඩයග්‍රෑම් එක මෙහෙම කියලා දීපු අවසාන අවස්ථාව මේක වෙන්න පුළුවන්. හරිද? अवसान अवसान විභාග වෙනව නැවත තව රට වේර ගන්න අවස්ථාව තව එන තව අවුරුදු දෙකකින් එන ආයි තව භාගින් ඉදරන් තායි එන රට වේර ආයි හරි එන වේර ගන්න බෑ මේක හැබැයි මේ අවසාන අවස්ථාව වෙන පුළුවන් ඇත්තටම හරි කියන්න සූදානම් එකයි ධාවන එකයි අතර මොකද්ද ලියලා තියෙන්නේ උඩ සූදානම් එකයි ධාවන එකයි මෙතන තියෙන කාලය ගත වීම කියන කාලය ගත වීම මෙහෙට යැවීම මෙහෙට අය කියන්නේ මේ ධාවන අවස්ථාවේ තියෙන එකක් වැඩිපුර කාලෙ ගියන් පස්සේ ආය සූදානම් අවස්ථාවට යනවානේ ඔව් ඒ කියන්නේ මෙහෙමයි මොකක්ද කියලා දෙන්නම් දීර්ඝ හිතන්න අපේ තියෙන කාල විභජන පද්ධති කියලා එක කාල විභජන පද්ධති කාල විභජන පද්ධති කියන්නේ ඒ සිස්ටම් එකේදී වෙන්නේ යම් කිසි ක්‍රියායනයකට යම් කිසි කාලයක් ලබා දෙනවා සකසණී ක්‍රියාත්මක වෙන්න හිතන්න සකසණී ක්‍රියායන හිතන්න ක්‍රියායනයකට ලබා දෙන්න තප්පර දෙකයි නම් ඒ ක්‍රියායනයේ තප්පර දෙක මේක ඇතුළට ගිහිල්ලා ඒ වෙන සකසීම තප්පර දෙක ඇතුළට නොවුනොත් එයා මෙහෙට ආයි කියලා දාන්න ගණන් තාල ඊළඟ ගණන් ගන්න තප්පර ඊළඟ යාළුවා තප්පර දෙකයි දෙන්නේ කියනවා
අයතර සූදානම් තත්ත්වේ ඉඳන් ආය ප්‍රතිහරණය කර සූදානම් තත්ත්වයට එන්නේ කොහොමද? මොකද? සූදානම් තත්ත්වේ කියන ක්‍රියාවය ක්‍රියායනය ප්‍රතිහරණය කර සූදානම් තත්ත්වයට එන්නේ. ප්‍රතිහරණය කරලා සූදානම් තත්ත්වයට එන්නේ? ඔව්. මෙහෙමද? ඉතින් මේ මේ මම මේ ටික මෙතන ලියන්නේ කොහොමද? తాවකාලික අතිරේක මෙතන ලියන්නේ. සක්‍රීය මෙතන ලියන්නේ. එතන වෙන්නේ සූදානම් තත්ත්වේ ගොඩක් කලා හිටියෝ. එහෙනම් තීරමක් නැතුව මෙයා ඉන්නවා. ඉතින් දැන් මට මෙතනක් කියලා දෙන්න හරි? ඉතින් සූදානම් තත්ත්වයෙන් ද්‍රාවණ තත්ත්වයට ක්‍රියායනයක් යනවනම් හරිද? එයාගේ ප්‍රමුඛතාවය බලපාන. ඒ කියන්නේ ප්‍රයොරිටි එක කියන්නේ. හරිද? ඒ කියන්නේ හිතන්න මෙහෙම දැන් මේ මොකද්ද? මේ උදාහරණ ගන්න හොඳද? දැන් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ඉන්නවා කට්ටිය. හරිද? හිතන්න ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න හතර පහ දෙනෙක් ඉන්නවා. ඒ හතර පහ 10ක් කර ඉන්න කියන්නේ 10ක්. ඒ 10 මෙතන ඉන්නවා මේක ඇතුළේ. 10 ඉන්නකොට හදිසි ලෙඩෙක් එනවා. මෙන්න මෙහෙම අර හදිසි ලෙඩෙක් එනවා. ආවත් එහෙම මේ ඩොක්ටර් නම් ඩොක්ටර් එයාව බලන්න යවනවා. හරිද? එතකොට එයාගේ ප්‍රයොරිටි එක වැඩි. ඊට පස්සේ හිතන්න අර මෙතන ඉන්න එකෙක්ට අමාරු වෙනවා. හරි 10 එකෙක්. ඌවත් යවනවා. එතකොට එයාගේ ප්‍රයොරිටි ගන්න මෙතන යවන්න පුළුවන්. සහ හිතන්න පිටින් එක්කෙනෙක් ඇවිල්ලා මෙතෙන්ද දැන් අංක 90 විතර යන්නේ. හරිද? බෙහෙත් ගන්න ගියා අංක 90 විතර යන්නේ. මෙතෙන්ද ඇවිල්ලා බලනවා අපරදී තව 90ක් ඉස්සරහින් ඉන්නවා. හරිද? ඒකෙත් අමාරු වෙන ඉඩ දුන්නා. ඒගොල්ලෝ ඉස්සරහින් ඉන්නවා. දැන් එන වෙලාවක් යනවා. ඒක නිසා එයා මේ වැඩේ අතහැරලා යන්න යනවා ගොඩක් වෙලා යන නිසා මෙන්න මේ හිතන්න මේ ඩොක්ටර්ගේ මෙඩිකල් මේ හොස්පිටල් එකේ පොඩි පාක් එකක් තියෙනවා නේද එයා ශිල්පයේ පාක් එකේ වැත්තලා ඉන්නේ ඊට පස්සේ පොඩ්ඩක් අවස්ථාවම එයා යනවා මේක හදිසියෙකුත් නෙමෙයි මෙතෙන්ට එන්නේ හදිසියයත් නෙමෙයි හදිසියයි මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්න උනත් පුළුවන් පැහැදිලිද පැහැදිලියි හරි මාරු උදාහරණයක් එන්නේ නෝ හරි මේ හරිනේ වැඩි එහෙනම් මේකත් අඳගෙන ඉවරයි දැන් අපි බලමු ප්‍රශ්න ටික ප්‍රශ්න ටිකේ තියෙනවා ධාවන අවස්ථාවේ පවතින ක්‍රියායනයක් ආදාන ප්‍රතිදාන සිද්ධියකට ජනනය කළ විට එහි අවස්ථාව සූදානම් තත්ත්වයට මාරු කරනු ලබයි ධාවන සූදානම් වෙන්න පුළුවන් ධාවන සූදානම් වෙන්න පුළුවන් නේද ධාවන සූදානම් එකක් වෙන්න පුළුවන් බලන්න හැබැයි බලන්න අන්න ප්‍රශ්නේ මොකද්ද එතන කියන්නේ මෙතන කියනවා ආදාන ප්‍රතිදාන සිද්ධියක් ජනනය කළ විට එහි තත්ත්වය සූදානම් තත්ත්වයට ආයි මාරු වෙනවා හරිද එහෙම වෙන්න පුළුවන් ඉතින් මේ කාලය ගත වීම නිසා මෙහෙට එනවා මිසක් අයියෝ පොරොත්තුවක් නම් කොහෙටද යන්නේ ඉතින් මේ ඔය කියන්නේ ඉන්පුට් අවුට්පුට් සිද්ධියක් කියලා කියන්නේ ඉන්පුට් අවුට්පුට් ප්‍රශ්නයක් එහෙම වුණොත් එන්නේ අවයි කියලා තත්ත්වයට සූදානම් තත්ත්වයක් නෙමෙයි පැහැදිලිද එහෙනම් පළවෙනි උත්තරේ වැරදි ඊට පස්සේ කියනවා අවහෙර කරනු ලැබු මෙන්න මේ වචන නම් මමත් දැනුයි දැක්ක විලම්බණය කරනු ලැබු හරි වෙන්නේ හරි අවහෙර කරනු ලැබු කියලා කියන්නේ අපි දන්නා බ්ලොක් ස්ටේට් එක අවස්ථාවේ ඇති ක්‍රියායනයක් ප්‍රධාන මතකයේ පවතින බලන්න අවහෙර තත්ත්වයේ ක්‍රියායනයක් තියෙන්නේ කොහෙද ප්‍රධාන මතකයේ නේද මේ ප්‍රධාන මතකයේ ඇතුළේ නේද මෙන්න මේ ටික ඉන්නේ එහෙනම් අවහෙර තත්ත්වයේ කොහෙද ඉන්නේ ප්‍රධාන මතකයේ එහෙනම් උත්තරේ හරි උත්තරේ එහෙනම් මොකක්ද නවයට දෙක නවයට දෙක හරිනේ ත්‍රි නවයට දෙක තේරුණා දෙක ප්‍රධාන මතකයේ පවතී කියන්නේ තේරුණානේ තේරුණාද නැද්ද කියන්නේ තේරුණායි
හරි ඊට පස්සේ තියෙනවා අවහිර කරනු ලැබූ සිද්ධියක් සම්පූර්ණ කළ පසු අවහිර කරනු ලැබූ අවස්ථාවේදී ඇති ක්‍රියාවනේ ධාවන අවස්ථාවට පත් කළ යුතුයි. එහෙම කරන්න බෑ. ඊට පස්සේ කියනවා ධාවන අවස්ථාවේදී පවතින ක්‍රියායනයක්ක තත්ත්වය පිටවීම හෝ සූදානම් අවස්ථාවට පමණක් මාරු විය හැකියි. බලන්න ධාවන අවස්ථාවේදී පවතින එක පිටවීම හෝ සූදානම්. ඒ කියන්නේ මොකක්ද? ධාවන අවස්ථාවේදී තියෙන එක පිටවීම හෝ පිටවීම කියන්නේ මෙන්න මේකනේ. සූදානම් තත්ත්වෙට ඉතුරු යන්න පුළුවන් නෑනේ. අවහිර කරන තත්ත්වෙට එන්න පුළුවන්. मेहूम पद संबंध पहात वगंधी सल मेहूम पद क्रम लेखन की ඇත්ත එහෙනම් මේකෙන ලොකු ක්‍රමලේඛනය ඒක ඇත්ත හරි ඊට පස්සේ තියෙනවා ප්‍රවේශන ක්‍රියාවලියේදී බූටින් ප්‍රොසෙස් එකේදී මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන මතකයට නම් ගන්න ලබයි ඔන්න ඔය කැලේ පොඩ්ඩක් කියලා දුන්න මම කියන්න ඔන්න බලන්න ඊළඟට අපි යමු බලන්න බූටින් කියන්නේ මෙන්න මේකයි. ඕගොල්ලෝ මෙච්චර කාලේ බූට් කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඕගොල්ලෝ බූට් කියන්නේ මොකක්ද කියලා මම දන්නා බූට් කියන්නේ මොකක්ද කියලා දන්නවා කියලා දන්නා. බූට් දන්නවා. බූට් කරනවා. හරිද? මේ දින වෙන බූටින් එකක්. මේ බූටින් එක ඇවිල්ලා අර බූටින් එක වගේ නේද? මේ බූටින් එක ඇවිල්ලා හිතන්න. පරිගණකේ අපේ හાર્ඩ් එකේ ඉන්නේ තියෙන OS එක. හිතන්න මේ හાર્ඩ් එක කියලා. හાર્ඩ් එකේ තියෙන OS එක කොහේ යන්නේ? OS එකේ ඔපරේටින් සිස්ටම් එක මේක පරිගණකේ ඔන් කරපු ගමන් මොකද වෙන්නේ? හાર્ඩ් එකේ ඉන්නේ තියෙන්නේ පරිගණකේ ඔන් කරපු ගමන් කොහෙටද ගේන්නව? මේ තියෙන්නේ RAM එක. මේ තියෙන්නේ RAM එක. මේ OS එක ගේන්න ඕනේ RAM එකට. මේ ඉන්නේ OS එක. ඕගොල්ලන්ගේ දැකලා තියෙනවද කම්පියුටර්ස් වල සහ ෆෝන් වල හැම වෙලාවෙම RAM එකෙන් 30ක් විතර භාවිතා කරනවා හැම වෙලාවෙම. RAM එකෙන් 30ක් විතර භාවිතා කරනවා හැම වෙලාවෙම. හේතුව තමයි RAM එකේ OS එක රන්නේ. පරිගණකේ ඔන් කරපු ගමන් OS එක අපි ගෙනත් දානවා RAM එකට. කියන්නේ පරිගණකේ ඔන් කරච්ච ගමන් ඒකයි වෙන්නේ. මේකට කියනවා බූටින් එක කියලා. මොකද බූට් කරන්න ලේසි. මේකත් ඔන්න ලියන්නේ. දැන් ඔයාලා දන්නේ බූටින් එක මොකද කියලා. මම අනිත් දවසේ කතා කරන්න අර 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 ඩයික්. මොකද දන්නවද? අර අපි මොකද්ද? BIOS වලින් ඇවිල්ලා පොස් පරීක්ෂාව දැල්ල නේ. ඊට පස්සේ මම බෝස් පරීක්ෂාව සාර්ථකව CMOS වලින් දාවගේ තෝරගත්ත දාවගේ තෝරගෙන දැන් කියලා දෙනවා නෙවෙයි දාවගේ තෝරගෙන මොකද කරන්නේ ඊට පස්සේ දාවගේ තෝරගත්ත දාවගේ තියෙන එක පුස්සප් ලෝඩ් කරා මේ RAM එකට ගේනවා නේ පොඩ්ඩක් දීලා මතක RAM එකට ගේනවා RAM එකට ගේනහල ඊට පස්සේ මොකද වෙන්නේ RAM ගේනාට පස්සේ RAM එක කම්පියුටර් ඔන් වෙනවා කම්පියුටර් ඔන් වුණාට පස්සේ user name password දීලා නේද desktop එකට එනවා ඕක නෙවෙයි BIOS මම ඒ දාගෙන ගන්නේ අනිත් දවසේ අඳවන්න boot එකේ අපේ සම්පූර්ණ කතාව මෙන්න එතකොට වෙන සිද්ධිය මෙතන තේරුණාද මේක මොකද බූටින් කියන්නේ කියලා? ඇත්තටම කම්පියුටර් බූටින් කියලා කියන්නේ මොකද්ද කියලා? තේරුණාද? chat එකේවත් දාන්න. chat එකේ දාන්න බලන්න. තේරුණායි. නෑ. තව කාටවත් නැති කෙනෙක් ඉන්නවද? තේරුණා නේ? මේ අහන්නකො මම ගොඩක් පැහැදිලි පොඩ්ඩක් කියන්න දායකට හෙමින් සරේ හරිය. අපේ පරිගණකය හරිද? දැන් ඉතන මගේ Lenovo නම්. මගේ ලැප්ටොප් එක Lenovo. හරිද? Lenovo වලින් නෙමෙයි Microsoft ගහලා තියෙන්නේ. يعني මගේ දැන් Windows 11 තියෙන්නේ. හරිද? Windows 11 ගහලා තියෙන්නේ Lenovo එකෙන් නෙමෙයි. හැබැයි අපිට කම්පියුටරේ يعني අපි Lenovo එකට ගහන්නේ Microsoft ද නැත්නම් Ubuntu ද නැත්නම් Linux ද කියලා තියෙන එක නේ අපි. හරිද? يعني දැන් මට ඕන මම මේක අයින් කරලා ගහන්න වෙන software. වෙන OS එකක්. හරිද? එතකොට අපිට අර පරිගණකයේ හදපු සමාගමෙන් අර පරිගණකයේ ඔන් කරපු ගමන් පොඩි තල්ලුවක් දාලා දෙන්න බෑ. ඉස්සරහට යන්න. එය නැත්නම් මේක ඔන් වෙන්නේ නැතුව බෑනේ. ඒකට තමයි මේ බූටින් කරන හැටි මුලින්ම රොම් එක ඇතුලේ තියෙන කතාව. ඒ රොම් එක ඇතුලේ තමයි ඔක වෙන්නේ. රොම් එක හරහා සම්පූර්ණ අපේ තියෙන පරිගණකයේ තියෙන මදර්බෝඩ් එක, RAM එක, අපේ USB හරහා එන කීබෝඩ්, VGA සම්පූර්ණ හැම දෙයක්ම එකතු කරලා කොහොමද ටික එක කරලා කම්බිනේෂන් එක හදලා දෙනවා. ඒක උඩ අපිට OS එක රන් කරවගන්න. අපි මේ OS එක වෙන්න පුළුවන් Microsoft වෙන්න පුළුවන් Linux Ubuntu ඕන දෙකට Mac වෙන්න බෑ. ඔය Mac run කරන්න බෑ මේ වේලාවේ. Mac වෙන මොකද? හරිද? එතකොට මේ සම්පූර්ණ එකතු කරලා දෙන්න බෑ. ඒ කියන්නේ Lenovo එකෙන් කරන්න එකතු කරලා දෙනවා ඔක්කොම කට්ටි. Lenovo එකතු කරලා අර හිතන්න කම්පියුටර් වන් කරලා Lenovo. දැන් මගේ Legion 5 ලැප් එකේ Legion 5 කියලා වැඩනවා.
එතකොට මේ එලිජන් ෆයිල් වල වැල්ලා මොකද ඊට පස්සේ ඉන්ඩෝස් එක ලෝඩ් වෙනවා. එහෙමනේ වෙන්නේ. ඒක ඔයාලගේ කම්පියුටර් IBM නම් IBM කියලා වැඩෙනවා. IBM කියලා වැල්ලා ඊට පස්සේ ඉන්ඩෝස් ලෝඩ් වෙනවා. එතකොට වෙන්නේ අර ඔක්කොම ටික එකතු කරලා දීලා හරිද? ඔය සමාගමෙන් අපිට OS එකේ උඩින් තියලා දෙනවා. එතකොට ඒකට අර ඒ OS එකේ උඩින් තියෙන කතාව තමයි බූටින් කියන්නේ. වැඩේ. එහෙනම් බලමු අපි ප්‍රශ්නේ. බලන්න මෙහෙම පද දෙනු ක්‍රමලෙක හරි මේ ප්‍රවේශන ක්‍රියාවලියේදී බූටින් එකේදී මෙහෙම පද දෙ ප්‍රධාන මතකයේ වෙත නම් වනු ලබයි හරිනේ ප්‍රධාන මතකයේ නම් වනු ලබයි හරි ඒ කියන්නේ මේ ප්‍රධාන මතකයේ නැග්මුව මේ ක්‍රම එක කියන්නේ ප්‍රධාන මතකය නක් ගල දැම්ම හරි ඒ වැඩේ හරියන පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකම හරි ඊට පස්සේ කියනවා මේස පරිගණක වල මෙහෙම පද්ධතිය පතන මාත්‍ර මතකයේ ආජනනය කරලා වැරදීනේ කිසිම දෙයක් රොම් එකේ නන් නැත රොම් එකේ OS එක නැහැ හරිද රොම් එකේ OS එක තියෙන්න බෑ රොම් එකේ කොහෙද OS එක රොම් එකේ තියෙන පරිගණකයේ ඔන් කරන්න ඕන දේවල් ටික يعني පරිගණකයේ මුලින් ඉඳලා ඔන් නැද්දී වෙන process එකට අදාළ data ටික තමයි රොම් එකේ තියෙන්නේ නේද ඒක වැරදි එහෙනම් මේකේ A B පමණි උත්තරේ 10 10ට 4 10ට 4 උත්තරේ 10ට 4 ඊට පස්සේ තියෙනවා මෙන්න පහත සඳහන් කාර්යයන් සලකා බලන්න එතන තියෙනවා ක්‍රමලේඛයක් තිතික ආජයන ඉසිර ප්‍රධාන මතකයට නැංවීම ලෝඩින් ලු හරිද ආ මේ මුලින් මේ කියවන පහත කවරක් මේම් පද්ධතික ප්‍රධාන කාර්යයක් වන්නේද කියලා අහලා තියෙනවා එතන තියෙනවා ක්‍රමලේඛයක් තිතික මතකයේ සිට ප්‍රධාන මතකයට නැංවීම දැන් බලන්න මේකේ මෙතන වෙන ආ මේක දැන් නැහැ මැකෝනේ මේකේ අර තිතික මතකයේ කියන අතත් මතකයේ මේක තිබ්බ එකක් අපි ප්‍රධාන මතකයට ගලවුවා ඒක වෙනවනේ RAM එකේ මේ ඔය OS එකකින් ඒ වැඩේ වෙනවා එහෙනම් ඒක හරි OS එකකින් ඒ වැඩේ වෙනවා ඊට පස්සේ කියනවා දුරදැටි කල්පනාකරණය දුරදැටි කල්පනාකරණය කියනකොට අර තැටිපති භාගීකරණය එහෙම කියලා තියෙනවා. එතකොට දුරදැටි කල්පනාකරණය මතක සම්පූර්ණ මතකයේ කල්පනාකරණය කරන්න OS එක. ඒක හරි. ඊට පස්සේ එන එක තමයි ඊළඟට කියනවා පාතගුණුවක අනුලක්ෂණ ගන්න සේවීම. පාතගුණුවක අනුලක්ෂණ ගන්න හොයනවා. ඒ කියන්නේ මෙන්න මේකේ මේ අනුලක්ෂණ ගන්න හොයාගන්න මම මොකද්ද මේ දින මම මේ වෙබ් බ්‍රවුසර් එකේ මේක ඔන් කරලා තියෙන්නේ. නැත්තම් Word එකේ ඒක වර්ඩ් එකක වැඩක්. ඒක යෙදුම් මුදුකාංගික වැඩක් ඒක. එහෙනම් මෙයා අදාල නැහැ. මෙයා OS එකකින් කරන වැඩක් නෙමෙයි. පාතගුණුවක් කියලා කියන්නේ දන්නවනේ ටෙස්ට් ෆයිල් එක අපේ නෝට් ෆයිල් එක මොකක් හරි. ඒකට අකුරු කියවලා දෙන එක අකුරු වල අකුරු ගාන සංඛ්‍යාව හොයන්නේ OS එකේ වැඩද නැහැ. OS එකේ වැඩ දිගා මේක. එතකොට A B පමණයි. හරිද? ඒක පැහැදිලි නේ? එහෙනම් උත්තරේ A B පමණයි. හරිද? ප්‍රශ්නේ හරි. ඊට පස්සේ තියෙනවා මෙන්න මම එදත් ඕක කළා. අවශ්‍යතා මත සැකසූ මුදුකාංග සම්බන්ධයෙන් නිවැරදි පහස සඳහන් ප්‍රකාශ කුමක්ද? ඔන්න ඕගොල්ලෝ දන්නේ නැති එකක්. දැන් 10ට උත්තරේ ගියද? 10ට උත්තරේ 10ට උත්තරේ 7කට. 10ට හරි. හරි. මෙතන බලන්න. හරි. මෙතන බලන්න. එතන කියලා තිබ්බේ අවශ්‍යතා මත සැකසු මුදුකා. ඔන්න මම දැන් මේක ලියන සම්පූර්ණ හරිද? Of the cell. හොඳයි. Of the cell. මේක නියෝ සිලබස් එකේ ආපු එකක්. විභාගයෙන් 2019 පේපර් සෙකන්ඩ් එකට මේක ඉන්නවා. Of the cell කියන software එකල්. Of the cell software අනිත් එක ඇවිල්ලා කවත් තිබුණේ අනිත් එක ස්ටෑන්ඩඩ් ආ මේ ආ එක තිබුණේ ස්ටෑන්ඩඩ් හරි ස්ටෑන්ඩඩ් බිස්නස් ස්ටෑන්ඩඩ් බිස්නස් සොෆ්ට්වෙයාර් හරි ස්ටෑන්ඩඩ් බිස්නස් සොෆ්ට්වෙයාර් මෙන්න මේ දෙක ප්‍රධාන අපේ තියෙන සොෆ්ට්වෙයාර් වර්ග දෙකක් හරි ඕෆ් ද සෙල් කියන එකට කමර්ෂල් කියලා කියන කමර්ෂල් කමර්ෂල් කියන්නේ වාණිජ මේ බලන්න වාණිජ පෙරනිවි පැකේජ් කියලා කියනවා මේවට ඕසෙල් වලට මේකට කියනවා සම්මත ව්‍යාපාරික මේවලම් කියලා කියන පැකේජ් කියලා කියනවා මේ වචනේ දැන් අල්ලගන්න මේ වැඩේ දැන් ඉවර කරගන්න සොෆ්ට්වෙයාර් දෙකකට බෙදෙනවා හිතන්න වාණි දැන් හිතන්න
හොඳට අහගන්න නේ කඩයක් මේ දිනේ මගේ මේ කඩේ මම කඩයක් දානවා ඉක්කේ ගහලා කඩයක් දානවා හරිද හරිද ඒ කඩේ හරිද මට මේකේ මේ වැඩ කරගන්න ඕනේ මගේ සේව ගන්න පොයි එකෙන් දින කඩ ගන්නවා ඒ සේව ගන්න පඩි ගවා ගන්න ඕනේ හරිද පඩි ගවා ගන්න ඕනේ මේ එතකොට මට මේ පඩි ගවා ගන්න වැඩ වලට ඕටි කපන වලට සහ මේවා ඉතින් මගේ මේ එකේ කැෂියරගේ බඩු හැමේ යනවනේ මම බඩු ගන්නවා ඒක කට්ටිය සල්ලි දීලා බඩු ගන්නවා ඒවට අපි සල්ලි එකතු කරලා හදා ගන්න ඕනේ ඒවා ස්ටෝක් කරලා තියාගන්න ඔක්කොම කරගන්න අපිට පුළුවන් නේද Microsoft එකේ MS එකේ Excel කියන එක යොදාගන්න Microsoft Excel එක දන්නවද Excel එක Excel එක යොදා ගන්න පුළුවන් හැබැයි මට පුළුවන් කොහේ හරි software company එකකට ගිහිල්ලා software company එකට ගිහිල්ලා මට කියන්න පුළුවන් මම මෙන්න මේ පොඩි කඩයක් කරනවා ඒක මෙන්න මේ වගේ මම මේ පොඩි පොඩි සිංගර බඩු විකුණන්නේ ඒක දෙන්නේ කඩ කරනවා ඒක මෙන්න මේ වැඩක් හදා ගන්නකොට මෙන්න මේ බඩු ටික ඉතරයි තියෙන්නේ ඒවැය ගණන් හදා ගන්නකොට ඒවැය ලාභ බලා ගන්නකොට මට software එකක් හදන්න එතකොට ඒ කියන්නේ ඒක නම් මොකක් හරි හදාගන්න software එකක් කියන්නේ මෙහෙර මොකක් හරි දින අපි හදාගන්න ඔන්නෝ ඔප්ෂන් දෙකම තියෙනවා මට. ඔක්කොම මට MS Excel එකෙන් අපි ඔය තියෙන ඩවුන්ලෝඩ් කරලා ඉන්ටර්නෙට් එකට ඩවුන්ලෝඩ් කරලා MS Excel ගුණ නැත්නම් හදාගන්න ඕනේ. හදාගත්ත පට්ට වියදම් කරනවා. මේකට හිතන්න මේක අපිට ඇත්තම MS Excel ඩොලර් 50කටක් විතර වෙන්නේ. දන්නවද මේ රුපියල් 10000කින් ඇත්තටම අපි සල්ලි දෙන්නේ නැහැ ජීවිතේ. 10000කින් මේ වැඩේ කරගත්තේ කිව්වොත් 10000කින් MS Excel එක ඇත්තටම සල්ලි දීලා අරගෙන ඉන්නේ. ඔය ඉන්ටර්නෙට් එකෙන් අරගෙන මම මේ වැඩේ කරගන්නවා. හැබැයි හදාගන්න software එක ලක්ෂ කෙලින්ම ලක්ෂ 10ක් වෙන්න පුළුවන්. स्टैंडर्ड बिजनेस ऑफ द सेल कमर्शियल सॉफ्टवेयर की तेरुनाद मर तेरुन नंद क्या तेरुनाद ने मेरे मुकाद दिखे तेरुनाद नंद क्या तेरुनाद अन्नार ये तो बड़ा මේ මල කලින් කියන්නේ ඔය 10න් කීයක් කරද කට්ටි දාලා තියෙනවා කලින් 10න් කීයක් කරද කලින් 10න් කීයක් කරද නෑ 8යි හොඳයි නියමයි නමයකුත් ඉන්න නියමයි प्रश्न මෙන්න මේ උදාහරණ මේ විදිහටම ලියා ගන්න ඕගොල්ලෝ පොතේ කොහේ? එතකොට මේක බැරි වෙන්නේ නෑ වාණිජ වෙන්න බැගින් කියන මේක ලියා ගන්න. පොතේ ලියා ගන්න. මෙන්නට දෙයක් දෙන්න. ලියා ගන්න ටක්කද මේක. මේවා ආයතනය වෙනු වෙන්නේ. සකසා ගන්නා software පොන්න පොලියා ගන්න මට ටග් ගාලා ලියලා හරි ගියේ පොලියා ගන්න කොහෙ යන්නේ
හරිනේ හරි දැන් බලමු හරිනේද කට්ටිය හරිනේ එහෙනම් බලමු හරි මෙන්න බලන්න මේක කියනවා හරිද 12 කියනවා මේ සෑම විටම සියලු පරිශීලකයන් ගියා අවස්ථාව සපුරයිලු නේ මොකද කියන්නේ ඕෆ් ද සෙල් සොෆ්ට්වෙයා ඒ සෙල් ඒ කියන්නේ මොනවද අපේ වර්ඩ් එක වගේ වර්ඩ් එක්සෙල් අපේ තියෙන ඇප්ලිකේෂන් වගේ ඒවා සියලුම පරිශීලකයන්ගේ අවස්ථාව සම්පූර්ණ නැහැ නේ එතන මට ඕනේ එක්සෙල් එකේ නැති වැඩක් කරගන්න එතන එක්සෙල් එකේ නැති වැඩක් මට කරගන්න එතකොට ඒකට කරන් තියෙන වැඩේ අපි ගිහින් කම්පැනි එකේ සොෆ්ට්වෙයා හදාගන්න කරන්න වෙයි එහෙනම් අපි හැම කෙනාටම හරියන එක අපිට එක්සෙල් එකකින් හරි වර්ඩ් එකකින් හරි දෙන්න බැරි වෙන්න පුළුවන් හරි එතකොට අපිට සොෆ්ට්වෙයා හදාගන්න වෙනවා හරි එතකොට ඔන්න එහෙනම් පළවෙනි කතාව ආරදී ඊළඟට කියනවා සෑම් විටම මිල ඉතා කියලා වේ හිතන්න මං කිව්වා සාපේක්ෂව අපේ ලංකාවේ නිසා ඩොලර් ගණන් වැඩි නිසා අපිට ඔය සොෆ්ට්වෙයා ගණන් වගේ වෙන්නේ ඒකට ගණන් නැහැ රුපියල් 10000ක් කියන්නේ ඇත්තම යන්නේ අපි හදාගන්න සොෆ්ට්වෙයා එක ලක්ෂ 10ක් කියනකොට මේ සොෆ්ට්වෙයා එකේ වැඩේම හදාගන්න يعني ඊතරම් වැඩි ගණන් ඇත්තම මේ 10000න ලක්ෂයක් යන පුළුවන් තරම් වැඩි හරිද 100 ගුණයකින් 1000 ගුණයකින් වැඩි වෙනවා එතකොට මේර ඇත්තම මිල අඩුයි මේවේ මිල වැඩි يعني ඔෆ් ද සෙල් වල يعني මේවේ මිල අඩුයි සාපේක්ෂව මේකට ගන්න එතකොට මේ කතාවත් මොකද වෙන්නේ මේ කතාවත් වැරදි වෙනවා ඊට පස්සේ කියනවා මෙවැනි මුතු ගාංග වල නිෂ්පාදන පිළිවෙල මිලදීගත් බොහෝ දෙනෙකු අතර පළදායි ලෙස බෙදී යයි ඇත්තනේ හිතන්න දැන් Microsoft Word එක හදන්න සෑහෙන කට්ටියක් software engineers ලා මාර එකදී එකතු වෙලා හදන්නේ හැබැයි ඒක දැන් හිතන්න එයාට ඒකෙන් MS Excel හදලා කෝටි 5කට විකුණන්න කම්පැනි එකට වෙන්න තිබ්බ ඊට වඩා ලේසි එයාට එයා දැන් පොඩි ගණන් රුපියල් 10000 වගේ වට මිනිස්සු ලක්ෂ ගණනකට දීලා තියෙනවා ලක්ෂ බිලියන ගානකට දීලා ඒක මොකද වටිනාකම එතකොට ඒක ඇත්ත පට්ට ඇත්ත මෙන්න මේක හරි එතකොට මේ උත්තර දෙවැනි මුදු ගාන නිෂ්පාදන පිළිවෙල මෙලදීගත් බොහෝ දෙනෙකු අතර පළදායි ලෙස බෙදී යයි ඊට පස්සේ කියනවා මෙම මුදු ගාන සැලසුම් කර ඇත්තේ තනි සේවාදායක අවස්ථාව වැරදීනේ වර්ඩ් එකේ දාලා තියෙන්නේ මට විතරද ඔයාලට විතරද නැහැනේ ඊට පස්සේ කියනවා අසමත් වීමේ අවධානම ඉතා ඉහළයි දැන් හිතන්න Excel එකක් අසමත් වෙලා තියෙනවා දෙකෙන් ලේසියෙන් වෙන්නේ නැහැනේ අප්ඩේට් එකක් කරලා දීලා ගොඩ දානවා ඒකට මම තනියෙන් Microsoft එකක් කරලා දාගත්තොත් ඒක අවුලක් වෙන්න පුළුවන් මොකද කම්පැනි එකේ මට හිතෙන්නේ නැද එතකොට ඒකයි අපේ කම්පැනි එකේ අදා ගන්න වෙනවා බැයි MX Excel එක Microsoft වලින් ආව දෙන software එකේ එහෙම අනියක් වෙන්න බෑ අනියක් කරන අඩුයි හරිද එතකොට ඒක පට්ට අවදානමක් නැහැ අරගේ අවදානම වැඩි එහෙනම් එහෙනම් මෙන්න මේකේ උත්තරේ මොකද්ද 3 12ට 3 ඊට පස්සේ තියෙනවා ඔන්න පද්ධති විහිදී ඔන්න මගුලක්ද පද්ධති විහිදී බලන්න පද්ධති විහිදීම කියන්නේ පද්ධති පිළිඩු වීමනේ වචන දෙන්නා මේ බැලෙන්නේ හරි මම මේක මගනවා මම මේ සම්පූර්ණ ආයේ එක තැනක් ඔයගොල්ලන්ට කියලා දෙනවා පද්ධති සමවර්ධන ජීව චක්‍ර එක තැනක්ම කියලා දෙනවා මම මේවට පොඩ්ඩක් වෙලා කියලා ගණන් ගන්නවා මාර දැනුමක් කියලා මේවා කරගෙන ගියාම මුලින්ම අපි කරන්නේ පද්ධති හඳුනා ගැනීම පද්ධති හඳුනාගෙන මේ දේනවා සමද්ද සංගණ ජීව චක්‍රය අදින හඳුනා ගත්තා කියන හඳුනාගෙන කියන්නේ මම සොෆ්ට්වෙයාර් එකකට දැනට ගිහින් පොඩ්ඩක් බලනවා පොඩි මොනවද මේ වෙන්නේ අරේ මේකට පොඩ්ඩක් බලලා නිරීක්ෂණය කරලා මේක මොකක්ද සිද්ධිද බලන්න ඊට පස්සේ ගෙදර ගිහින් මම එක්කගෙන කල්පනා කරන්න පද්ධති විශ්ලේෂණ පද්ධති විශ්ලේෂණය කරලා පද්ධති විශ්ලේෂණය කළා හරිද මේ ගණන් කරනකොට වැඩක් නැහැ දැන් අපරෝ ලියන්න බෑ මාරු මේ හරි දෙපන් දෙකල ඉන්නේ අහන්න දැන් පද්ධති හඳුනාගත්ත විශ්ලේෂණය කරා විශ්ලේෂණය කළා තියෙන්නේ දැන් ඊටත් මම ඔළුවේ මක් කරලා විදියක් කරලා මේක සැලසුමක් කරන්නේ පද්ධති සැලසුම් කියන්නේ परीक्षा क्रियात्मक
පදිදි පිට වල මොකද කරන්නේ නඩත්තු කරගෙන යන නඩත්තු කිරීම මේකේ තියෙන්නේ ප්‍රශ්නේ කියනවා පද්ධති විහිදීම සම්බන්ධයෙන් නිවැරදි පහත ප්‍රකාශය කුමක්ද කියලා පද්ධති විහිදීම කියන්නේ මෙන්න මේ පිහිටුවීම නේ පිහිටුවීමේ විහිදීම කියලා කියනවා නැත්නම් කියනවා පද්ධති පිහින ස්ථාපනය කිරීම ඒ වෙනත්ත කියන්න පුළුවන් පද්ධති විහිදීම ස්ථාපනය කිරීම නැත්නම් අපිට තව කියන්න පුළුවන් ස්ථාපනය කිරීම පිහිටුවීම ක්‍රියාත්මක කිරීම කියලා කියනවා හරි දැන් මෙන්න මේක ගැන අපි කතා කරමු දී හරි පද්ධති පිහිටුවීමේ වෙන්නේ හිතන්නේ මම මගේ කම්පැනි මම සොෆ්ට්වෙයාර් කම්පැනි එක නම් මම සොෆ්ට්වෙයාර් කම්පැනි එකේ ඇතුළේ සොෆ්ට්වෙයාර් එක හදලා ඔක්කොම කරලා අවසන් විදිහට ඔක්කොම කරලා සල්සුම් කරගෙන සම්මර්ධනය කරලා ඉවර කළා ටෙස්ට් කළාත් බලලා ගින් දැන් හිතන්න මම අර කඩේ නම් මේ ඔක්කොම කඩේ කියලා දෙන සොෆ්ට්වෙයාර් එක මම හදන්නේ මම ගිහින් ඒ කඩේට ගිහින් ඔබ දානවා කියන්නේ මම හිතන්න මම ලොකු කැෂියර් එකක් තියෙන මේ සුපර් මාකට් එකේ සොෆ්ට්වෙයාර් එක දෙනවා දුන්නාට පස්සේ කරනවට තමයි දැන් කතා කරන්නේ පද්ධති පිහිටුවීම විහිදීම නැත්නම් ස්ථාවර නැත්නම් ක්‍රියාත්මක කිරීම ගැන හරි මම දැන් මේක බලන්න පද්ධති පිහිටුවීම පද්ධති පිහිටුවීම ප්‍රධාන පියවර දෙකක් කරනවා පද්ධති පිහිටුවීම පද්ධති විහිදීම පද්ධති ප්‍රධාන වැඩ දෙකක් කරනවා ඒක අපි ගමු මේ පැත්තට පද්ධති පිහිටුවීමේ ක්‍රම क्रमला ගේන බඩු බිල් කරන එක ඔක්කොම අතින් බිල්ල පොත්වල ලියලා එහෙම තමයි කරලා තියෙන්නේ මම දැන් ගිහින් අලුත් සොෆ්ට්වෙයාර් එකක් දාන්න ඒ කියන්නේ කම්පියුටර් RAM වල කම්පියුටර් එක නැවලා තියෙනවා ඒ කම්පියුටර් මම සොෆ්ට්වෙයාර් එක දාන්න එතකොට හිතන්න මම ගියපු ගමන් ඒ තියෙන කම්පැනි එකේ ඒ කියන්නේ ඒ තියෙන සුපර් මාකට් එකේ සම්පූර්ණ පොත් ටික ඔක්කොම අයින් කරලා දාලා ටක් ගාගෙන ඉන්න කම්පියුටර් වලින් සම්පූර්ණ සොෆ්ට්වෙයාර් ටික අලුතෙන් දාලා දාන්න සොෆ්ට්වෙයාර් එකක් විදියට ගන්න ඉතින් එහාට දැන් කරන්නේ පොත්වල ලියන්නේ නැහැ කම්පියුටර් එකත් කරලා වැඩි කරගෙන යනවා ඒ කියන්නේ නිකන් හිතන්න කලින් තිබ්බ පද්ධතිය මෙන්න මෙහෙම නම් කලින් තිබ්බ පැරණි පද්ධතිය මේක නම් ඒක නවත්තලා දාලා එතන ඉඳලා රන් වෙන්න සම්පූර්ණ අලුත් පද්ධතිය නව එක ගන්නවා. ඒ කියන්නේ සිටු වීඩියෝ එක ගලින්ම ඒකයි. පැරණි එක නැවතුවා නව එක ඉතින්. ඒ කියන්නේ පෙර එක නවත්තුවා පෙර පද්ධතිය සම්පූර්ණ නවතා නව පද්ධතිය පිහිටුවීම ඔන්න හරි ඔන්න සිටු පිහිටුවීම ඊට පස්සේ දෙක ගත්තොත් හරි දෙක ගත්තොත් සමාන්තර පිහිටුවීම සමාන්තර පිහිටුවීම කියලා හිතන්නේ කියන්නේ හිතන්නේ කැෂියරගේ प्रश्न අර පැරණි ක්‍රමේ යන අතරේ වෙගෙන හිතන්න මම කැෂියර් වලට කියනවා ඕගොල්ලෝ පොත්තරත් ලියන්න පොත්තර ලියලා හදන්න ඒ ගමන් කම්පියුටර් එකට කරන්න. ඒතර කම්පියුටර් පොඩ වැරදුනක් තවුලක් නැහැ පොත්තර ලියලා තියෙනවනේ. එතකොට යම් කිසි කාල සීමාවක් මේ දින පැරණි පද්ධතිය ඒ කාල සීමාවක ඇතුළේදී යම් කිසි කාලයක් යනකම් නව නව පද්ධතියත් ඒ කාලේ අතරෙම තිබිලා එක දැනකට ආවම පස්සේ ඒ කියන්නේ වැඩේ හොඳට හුරු වෙනවා. එන කම්පියුටරෙන් කරගෙන වැඩේ ඒකවල වරද්දන්න දිගටම කරන්න යනවා. එතකොට කෙනෙක් මෙතනින් එහාට ඒ කියන්නේ මෙන්න මේ කාලෙන් එහාට නව පද්ධතිය ඉදරයි යනවා. ඔන්න
සමාන්තර පිටින් හරි ඒ කියන්නේ පෙර පද්ධතිය සමග යම් කාලයක් ක්‍රියාත්මකද නව පද්ධතිය සම්පූර්ණ ධාවණයට ඉලදී ඔන්න සමාන්තර වේද වෙන හරි තව දෙකක් තියෙනවා හරිද ඕගොල්ලෝ මේක ලියාගෙන ඊට පස්සේ මම ආයේ මේක මකරලා ලියන මම මේක ලියන මේ දැනට තේරුණා නේද තාම තේරුණා නේද තේරුණා නැද්ද කියන්නේ ඔය මේ කවුද ආරෙන් ගම්පා මේ මම තේරුණා නේද මේ කට්ටිය හරි එහෙනම් මේක ලියා ගන්නවා එහෙනම් මේක ලියා ගන්න ඉඩ දීලා පද්ධති වීඩියෝ කියලා පද්ධති වීඩියෝ ක්‍රම කියලා එක දෙක ලියා ගන්න තව දෙකක් තියෙනවා මම මේ පල්ලයට ඉඩ නැති නිසා ආයෙ මම දෙක තුන මෙතන ඉල්ලලා පටන් ගන්නවා හරි මේක කරන්න මම මෙහෙට තව එකක් ලියා ගන්න එහෙනම් මේකෙන් තව සිද්ධියක් කරමු එහෙනම් මෙතන කරනවා මොකද්ද ඒ කියනවා මේ ලියා ගන්න මේ මොකද්ද ඔය අහනවා නේද පද්ධති විශ්ලේෂණයට කලින් සත්‍යතාව දෙන්නේ නේද කියලා පද්ධති විශ්ලේෂණය ඇතුලේ තමයි සත්‍යතාව දෙන්නේ වෙන්නේ හරි සෝරි පද්ධති හඳුනා ගැනීම අතන එතකොට දැන් ඕකේ අවුල දෙන්නේ හරි ඔය එක එක විදිහට අපේ මේ විදිහට එක එක විදිහට උගන්වනවා මම කියන්නේ හොඳම විදිය තමයි ඔය මම කලින් ඇඳපු විදියදී ඒ ඇඳපු විදියට කරන්න මොකද දන්නවද ඇඳපු විදියනේ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන්නේ එතකොට ටීචර්ස් ගයිඩ් එකේ තියෙන විදිහ කරගත්තම හොඳටම හොඳයි මොකද වෙන වෙන විදි try කරන්න ගියොත් දන්නන්නේ අපිට වෙන දේවල් ඊළඟ එක තමයි හරිද නියමමය පිහිටුවීම හරිද නියමමය පිහිටුවීම කියලා කියන්නේ හරිද
හරි නියමමය පිළිගැනීම කියලා කියන්නේ ඕගොල්ලෝ හිතන්න හිතන්න මේ උදාහරණයක් විදිහට නියමමය පිළිගැනීම ගත්තාම අර අපේ මේ QR code එක අපේ ස්ථාපනය කරේ ඒ ලංකාවට දුන්න QR code එක ඒ දුන්න වෙලාවේ QR code එක දුන්න වෙලාවේ කොළඹ කොළඹ දැන් ඔය කොළඹ කොළඹ හතවගෙන් ටිකක් අර දැන් මුලදී මේ විදිහට හිතනවා එහෙම නේද ඔය කොළඹ කට්ටියට ප්‍රධාන නගර දැන් ඔයාලා ඔයාලා තියෙන එක එක ප්‍රධාන නගර ඉතින් අනුරාධපුර වෙන ප්‍රධාන හරිදී ඕනනම් ප්‍රධාන හරි හිතන්න දැන් මොරණ ප්‍රධාන හරි ප්‍රධාන නගරදී ප්‍රධාන නගරේ මොරත් ප්‍රධාන කාලයක් තියෙනවා ඒ ප්‍රධාන දින සෙට් එකට දුන්න නේද මුලින්ම QR code එක වැඩ ගන්න දැන් QR code එක වැඩ ගන්න දුන්නේ දැන් හිතන්න ඔයගොල්ලන්ගේ අනුරාධපුරේ සෙට් 10ක් විතර දිනනවා නම් ඒ 10න් ඔය ප්‍රධානම සෙට් එකකට තමයි දුන්නේ පළවෙනි පාර QR code එක ගන්න තැන දැන් ඉතින් කොළඹ නම් කොළඹත් එක දණකට දුන්නේ QR code එක ගන්න තැන කොළඹ දැන් කොළඹ කළාම 7 හරි වගේ තමයි දුන්නේ එතකොට වෙන්නේ අර අනිත් වෙල يعني අනිත් QR code එක නැතුව අනිත් මේ තෙල් ගන්න දැන් වල තෙල් ගැහුවා අතන QR code එක අලුතෙන් දැම්මා يعني ඊතර මොකද අපිට දැනගන්න පුළුවන් කි පිටේ يعني පද්ධතිය පිටේ ගුවා ඉතින් උනාට පස්සේ ඊතර මොකද අවුලක් වුණොත් හරි ඊතරනේ අවුල වෙන්නේ එතකොට අපිට ඊතර විසඳ ගන්න පුළුවන් මොකද පොඩි දැනන්නේ ඒක තමයි يعني ඊතර අපි දාලා මොකද කරේ දැන් අපි ප්‍රධාන තැන් වල ප්‍රධාන නගර වල දාලා පසු කාලීනව ඒවා අපි ඔය පොඩි 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 සෙට් එකකට ගියාලා දුර දුර සෙට් එකකට දේවා දැන් ඕනම දුෂ්කර තැනක සෙට් එකකට ඕනම දුෂ්කර බල දුන්නත් ඕනම තැනක දැන් තියෙනවා QR code එක ඒක ආයි මුලින්ම අර ප්‍රධාන දැන් දැන් ඒක තමයි නියමය කියලා කියන්නේ ඒ කියන්නේ හිතන්න නියමය කියලා කියන්නේ මෙන්න මෙහෙම දැන් ගොඩක් තිබ්බනේ ඒ කියන්නේ මෙන්න මේ ලංකාවට මොනවාද දැන් ගොඩක් තිබ්බ මේ තැන් ගොඩේ මෙන්න මෙතෙන් විතරක් දුන්නවලු දීලා ටික දවසක් ගිහින් මෙතෙන් ගන්න ඊළඟ ටික දවසක් ගිහින් මෙයාටත් දීලා ඔක්කොම ටිකට දීලා දානවා ඔන්න ඔබ තමයි නියමය කියලා කියන්නේ හරිද පැහැදිලි නියමය කියනවා අනිත් එක තමයි අධිරමය පිටුයි අදිරමය පිහිටුවීම කියලා කියන්නේ හිතන්න තිබ්බා අර අර අපේ මේකෙම මොකේද මේ මේ කැෂියර්ගේ දැන් අපේ සුපර් මාකට් එකේ තිබ්බා වැඩ ගොඩක් එකක් තිබ්බා වැටු සකසන්න තිබ්බා දෙවනියට තිබ්බා OT හදන්න يعني OT එකතු කරන්න තිබ්බා කියලා දැන් OT එකතු කිව්වා ඊළඟ තිබ්බා මොනවද බාණ්ඩ වල ලාභය සවන් දීලා ඔන්නම් ගොඩක් තිබ්බා කියන්නේ මේක අධිරමයේ පිළිතුරු කියලා කියන්නේ අපි හැමදාම වැටුප් සංගසන කෑල්ල විතරක් අපි වැටුප් සංගසන කෑල්ල විතරක් නව පද්ධතිය දාලා තමයි. ඒ කියන්නේ අනිත් ඒක නේ කියන්නේ මුල පද්ධතියම දාන්නේ නැහැ. මේ පද්ධතිය කොටසක් ගෙනහලා පොඩි දැනක ස්ථාපනය කරනවා. වැටුප් සංගසන විතරක්. හරි? ඒ කියන්නේ ඉස්සරහට ආයි OT වලට දානවා. ඊට පස්සේ අපි ආයි බාණ්ඩ වලට දානවා. අන්න එහෙම. කැෂියර් එකේ විතරක් දානවා. වැටුප් සංගසන විතර දාන්නේ නැහැ අලුත් සොෆ්ට් එකේ. ඒ වල තරම් කොලවල ලියලා කරන්නේ. පොඩකේ පොඩක් දානවා. දාලා දාලා එකින් එක ඒක දින කෑල්ලිය වෙනවා. ඒක. මේ තියෙන්නේ අර මෙන්න මේකක් ඇතුලේ දැන් මේකක් ඇතුලේ يعني මේක මේක නෙමෙයි මේ දෙක බලලා ගන්න එපා පැහැදිලිද මේ දෙක පැහැදිලිද මේ රූප දෙක විතරක් ගන්න පැහැදිලිද පැහැදිලිද මේ දෙක මට කියන්න අය නියමමය පිටුවේම ආයි කියලා දන්නු නියමමය පිටුවේම කියලා කියන්නේ පැහැදිලිනේ නියමමය පිටුවේම කියලා කියන්නේ දැන් හිතන්න මුළු ලංකාවටම දැන් හිතන්න QR code එක දුන්නා QR code එකෙන් වැඩේ තේරුම් ගන්න මුළු ලංකාවටම QR code එක දෙන්න ගියාට හරිද ප්‍රධාන නගර ටිකක් අරගෙන තමයි මුලින් දුන්නේ QR code එක. يعني QR code එක run කරලා يعني QR code එක කියවලා තෙල් ගන්න. දුන්නේ ප්‍රධාන නගර ඩී විතරයි. ඒ දුන්නේ. ඒ මිනිස්සු ශක්්‍යතාවය يعني ඒගොල්ලගේ අර නේද අපේ ශක්්‍යතාවය දින මේක වැඩි කියලා දිතුවා සමහර අය. يعني හිතන්න දැන් ගොඩක් මේ හිතන්න මොකක් හරි දබාන පැත්තට වගේ දුන්නා කියලා ඒකට හිතන්න. ඒතර ඒක දැන් ඉන්නේ කට්ටියට ඉංග්‍රීසි කියවන්න බෑ. අපි ඒගොල්ල අවුලක් ගන්නවා කියලා නෙවෙයි. හිතන්න ඒගොල්ල ඒකට එහෙම නෑ දැන් ඒ වැද්ද කියන්නේ මේගොල්ලෝ වැද්ද කියලා කිව්වට දැන් ඒ වැද්ද නෙමෙයි ඒගොල්ලෝ කලම් වැඩ ගන්නවා මේ එන මේ තැන්වල පොස්ට්ලත් ඉන්නවා හරි ඒගොල්ලෝ හොඳට ඉරල පාස් කරලා කැම්පස් උත් යනවා මම මේගොල්ලන් ආදක්ෂිරු කරලා නෙමෙයි හරි මොකද මම කවවත් ආදක්ෂිරු කරන්නේ නෑ දුම්ම මට කොට කියතිත් බෑ හරි ඉතනවා මේ වැද්ද කඩේ ඉංග්‍රීසි බෑ කියලා තමයි යම් ප්‍රදේශයක කඩේ ඉංග්‍රීසි බෑ ඒකවල ඒගොල්ලන්ට අර වැඩේ අවුල්නේ හරි ඒගොල්ලෝ පුරුදු වෙනවා යම් දවසක ඒක නිසා අපි අර හොඳයි කියලා හිතන තැන් ටිකකට දීලා දානවා මේ QR එක එහෙනම් කොළඹ කළොබ හදලා දුන්නා අනුරාධපුර වෙන ප්‍රධාන සෙට් එකට දුන්නා नियम कर නියම
කරගන්න කොටසකට පමණ මුළු පද්ධතියෙන් ස්ථාපනය කරන්න. ඔන්න හරි මේක ලියගෙන මම ඉතින් මේක නම් මෙන්න මෙහෙම කොහොමද තේරි ඕලනි ඉරක් ගහන්න එන්නේ මේක ලියගෙන මම ලියගෙන හරි කියන්න ලියගෙන හරි කියන්න ලියගෙන හරි කියන්න ඉතින් ලියවන හරි කියන්න කට්ටිය 12ට ඉන්නේ प्रधान क्रम पद्धति पीट परिशील पद्धति परीक्षा क्रियावली पद्धति परीक्षा विनयगा मुदुकांगी उत्तरे बोर्ड लिखा दहा उत्तर लिखा प्रश्न प्रश्न की पहात पे හොඳ පරීක්ෂක සිද්ධියක් ප්‍රතිලක්ෂණයක් කුමක්ද කියලා අහන. ඔන්න මාර වැඩේ. හරිද? ඕකලන්ට මේවා ගොඩක් තියරි වලදී මේක අහුවෙන්න නැතුව ඇති. මට හිතෙනම් තියරි වලදී අහුවෙන්න නැතුව ඇති. සමහරට අහුවෙන්නේ නැති. ඒ කියන්නේ අපි මේ සිලබස් එකේ පොඩි යම් තැනක තියනවා. ඒ නැත්නම් ඩීස් ගයිඩ් එකේ පැහැදිලි කරන්න කියලා දීලා තියෙනවා මෙතන මේක. හරිද? මම එක වැළුවා ඇත්තට රියල් ටයිම් දීනවා කියලා. මොකද හේතුව අපි මේ මේ ගැන වැඩි කොමන් දන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. හරි. ඉතින්න मम्मी का मगन दाए 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 මේ එකතු කරනපත් මේකට මම දෙක ධන දෙක කියලා දාලා බලනවා එළියට එන උත්තරේ 4ද කියලා. අපි මේ වෙලාවේ උත්තරේ 4 කියලා දන්නවා. අපි දෙක ධන කියලා දුන්නාම උත්තරේ 4 කියලා දන්නා. අපි දන්නවා දෙක දෙක කියලා දාලා දාලා බලනවා මේ උත්තරේ හරියට එනවද කියලා. මේ පද්ධතිය සම්පූර්ණ වෙනවද කියලා. එතකොට මේක ටෙස්ට් කේස් එකක්. මේක ටෙස්ට් කේස් එකක්.
මේක ටෙස්ට් කේස් එකක් හරිද එතන මම තව දාලා බලනවා තුන දාලා දෙක කියලා මම මේ වෙලාවෙත් දන්නා මේ තුන දාලා කියන පහයි කියලා හැබැයි මේකට මම දාලා බලනවා මේකට දාලා බලනවා මේක පහද කියලා එතකොට මේ මේ දින ටෙස්ට් කේස් එකක් හරිද ටෙස්ට් කේස් පැහැදිලිද කියන පරීක්ෂක සිද්ධිය පැහැදිලිද පරීක්ෂක දෙකෙන් අපි උත්තරේ දන්න සිද්ධිය අපි කියන අපි ඒක සම්බන්ධව උත්තර දන්න සිද්ධියක් ඉතින් පඩි හදනවා මම පඩි හදන සොෆ්ට්වෙයාර් එකද කරපොදි මම පඩිය අතින් හදලා ඒ මිනිහගේ මම ඒක සොෆ්ට්වෙයාර් එකට දාලා බලලා ඇත්තට මේ පඩි ඒ විදිහට එනවාද කියලා හරිද ඔන්නඔක තමයි ඒකට ටෙස්ට් කේස් එකක් කියලා කියන්නේ හරිද පැහැදිලිද පැහැදිලිද ඔව් එන්න පුළුවන් හරිද 10ට 4 නෙමෙයිද 4 තමයි 10ට 4 තමයි 10ට 4 තමයි ඔව් ඊට පස්සේ 13ට 1 මම මේ ලියලා තියෙන්නේ මේ 13ට 1 මේ හරි එතකොට දැන් ටෙස්ට් කේස් කියන එක පැහැදිලිද ටෙස්ට් කේස් එක කියන්නේ මොකක්ද කියලා පැහැදිලිද ඔව්ද නැද්ද කියන්නේ කතා කරන්නේ කවුද හරි එහෙනම් ටෙස්ට් කේස් එක කියන්නේ මේක ටෙස්ට් කේස් එක හරිද ටෙස්ට් කේස් එක මෙතන තියෙනවා ඔයගොල්ලෝ මේක හොඳට ලියාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේක ටෙස්ට් කේස් එක මේ තියෙන ඇත්තටම ටෙස්ට් කේස් එක මේ හොඳ ටෙස්ට් කේස් එක තියෙන ලක්ෂණ මේ තියෙන හොඳ ටෙස්ට් කේස් එකලා තියෙන ලක්ෂණ තමයි නිර්රද්ද භාවය එයා නිර්රද්ද ඇත්තටම නිර්රද්ද නිවැරදි වෙන්න බෑ හරිද පිරිමැසුම් බව හරි පිරිමැසුම් බව කියන එකත් ඇත්තටම තියෙන්න ඕනේ හරිද ඔයගොල්ලෝ ඒක ලියාගන්න තියරියක් විදියට හරිද එහෙනම් මේක එනවා ඊට පස්සේ මේ අනුක්‍රේකිත භාව කියන එක පොඩ්ඩක් තියලා මම ඒක කියන්නම් පුනරාවර්තන භාව කියන්නේ ආයි ආයි ඒක වුණොත් ඒ විදිහටම උත්තරේ එනවාද කියලා එක මේ යලි භාවිතා කළ හැකි භාව කියලා කියන්නේත් ඒ වගේ මේකට ළඟ යන එකක් හිතන්න දැන් මේ දිහේ පුනරාවර්තනය වෙන මොකක් හරි ටෙස්ට් කේස් එකක් එහෙම වෙන්න පුළුවන් ඒක හොඳයි එහෙම වුණාම ඒ වගේම මේ ටෙස්ට් කේස් එක හැමදාටම හරියනවා ඒ කියන්නේ යලි භාවිතා කරන්න පුළුවන් ඒක පළවෙනි පාර අපි ටෙස්ට් කේස් එක ඇතුළට දාලා පද්ධතියෙන් ඒකේ එන උත්තරේ ආයිත් ඒකම දැම්මම පස්සේ එන්න ඕනේ ඒ කියන්නේ එහෙම එකක් නේ ඇත්තටම හොඳ ඒකට ඒක ඔන්න ඒක ඊට පස්සේ කියනවා මේක කියන්නේ මොකද්ද පහත පෙන්නා ඇති පරීක්ෂණ සිද්ධි ගති ලක්ෂණ අතරින් කුමන සිද්ධි කුමන පද්ධති අවශ්‍ය මේ කියන මොකක්ද කියන්නේ පරීක්ෂක සිද්ධියක ගති ලක්ෂණ අතරින් කුමන කුමන පද්ධති අවශ්‍යතාවන් පද්ධති අවස්ථාවන් කියලා කියනවා පරීක්ෂණ සිද්ධියකට හා බැඳ තබා ගනීද ඔන්න කියනවා ඕකේ කියනවා හරිද ඕකේ තියෙනවා අනුරේඛිත බව කියන ඕගොල්ලෝ මේක අනුරේඛිත බව කියන මේ ඉතින් එහාට ඉගෙන ගන්න නැතුව. හැබැයි දැන් ඉගෙන ගන්න. හරිද? අනුරේඛිත බව කියලා කියන්නේ. හරිද? ඔය අපේ තියෙන අවශ්‍යතා ගොඩ පද්ධති පද්ධතික අවශ්‍යතා ගොඩක් තියෙනවා. හිතන්න දැන් මේක එකතු කරලා මොන කරන්න බෙදන්න අවින්නේ ගොඩක් තියෙනවා. ඒ වගේ වැඩ ගොඩක් අවශ්‍යතා ගොඩක් හා සම්බන්ධව වැඩ කරලා උත්තරේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න අවශ්‍යතා ගොඩක් එක ඉගෙන එකතු කිරීම ගොඩ කිරීම බෙදීම. හිතන්න මම මේකට දානවා මෙන්න මේ වටේ තියෙනවා. දෙක දාන දෙක ඍණ දෙක බෙදීම දෙක ಗುಣ කිරීම පහ කියලා එකක් ගන්න. අන්න එහෙම ටෙස් කේස් එකක් නිකන්. ඒක ඔක්කොම ටික වෙන හැම අවශ්‍යතාවම සපුරාලන හොඳ ටෙස් කේස් එකක් අවශ්‍යතාව සම්බන්ධව, ඒ කියන්නේ අවශ්‍යතාව සම්බන්ධව, ඒ කියන්නේ එකතු කිරීම ಗುಣ කිරීම බෙදීම වගේ මෙන්න මේ කැල්කියුලේටරේ අවශ්‍යතාව සම්බන්ධව බලපානවා. එතකොට මං කියන උත්තරේ ඕකට ඕගොල්ලෝ මීට කලින් අහලත් නැති වෙදී ඕක. හරිද? මේකේ උත්තරේ ඇවිල්ලා මෙන්න මේක අනුරේඛිත බව. ඒ කියන්නේ වැඩි හිතන්න එපා. මොකද මේක සිලබස් එකේ ඕකට කතා කරලා නැහැ. හරිද? යන්න දැන් දැනගත්තනේ. හරි. 3 අනුරේඛිත බව. 14ට 3. ඔන්න ඊට පස්සේ තියෙනවා මරු කතාවක්. පහත පෙන්වයිද සංරචක සලකා බලන්න ඕනේ. ඒක කියනවා ආදාන පාලනේ මේවුම් රංගලයක ඔන්න ඔන්නම කියලා කියනවා. ඊතර ඇතරින් පරිශීලක අතුරු මොහොතේ සංරචක වන්නේ මොනවද කියලා අහනවා. දැන් ඕගොල්ලෝ දන්නවා. එහෙනම් අපි උත්තරේ 13 ඒක ගැන වැඩි හිතන්න එපා මොකද ඒක ලොකු සිලබස් එකේ නැහැ හැබැයි ඒක පැහැදිලි කරන්න කියලා තියෙනවා ඒක නිසා ඔන්න දැන් ඕගොල්ලෝ දැන් දන්නවා ඕගොල්ලෝ දැන් හොඳම වැඩි තමයි මොකක්ද දන්නවද ඕකේ තියෙන මේ සිද්ධිකම ඒ කියන්නේ මේක තියෙන මේ පොද පරීක්ෂණ සිද්ධියක ලක්ෂණ කියලා ඒකේ වෙයි නිර්වදිතාවයේ පිරිමැසුම් බව අනුරේඛිත බව පුනරාවර්තන බව යලි භාවිතා කළ හැකි බව කියලා ලියාගන්න ලියලා ඔය අනුරේඛිත බව කියන එකේ මම ඒක ඒක ලියලා යන්නම්කෝ ඉස්සරහට ගියා වගේ නෙවෙයි ඕක ආය යවුනොත් එමෙ නිකවට හරි විභාගෙට ආවා ඔය විභාගෙට අපේ ඉගෙන ගන්න දේවල් ගොඩක් එනවා නේද මොකද අවබෝධයෙන් ලියන්නේ නේ වලට ගේමක් ගහන්නේ ගොඩක් ඉගෙන ගන්න දේවල් කියන්නේ අපි ඉගෙන ගත්තේ නැහැ කියලා ඒ කියන්නේ මම මේ උගන්නන්න දෙයක් නෙමෙයි ගිහින් ඉන්නේ
पुनरावर्तन भाव परीक्षण මොකද chance එකක් දෙන්න මේ මොකද මම ඔබට දන්නවා මේ දැන් කලින් සද්දේම අපි එකයි එකයි කාලේ කමාරණ ගමන් කරා අද මේ ඇත්තම කතාව මේ මගේ හොඳම යාළුවෙක් ඉදතර මාගේ හරිද දැන් මම ගියේම නැහැ හරිද මා රාහුල් මේ දැන් වැඩ ටික කරලා දැන්ම තියෙනවා මේ කියන මගේ අර බඩු වගේ කරන් දෙන්න තියෙනවා ඒගොල්ලන් ගෙදරට දෙන්න මේ ඒක නිසා මේ කියන මහලයි 12ට හරි එන්නම් කියලා කිව්වේ මේ මට ඉත එක දෙක වෙලා ගිහින් බෑ ඒක නිසා මට අදට පොඩ්ඩක් ඉක්මනට යන්න ඕනේ ඒත් මම මගේ ඇරි නැහැ නේ අර පන්ති නැත්තම් නේ දීදේට මම ආයි පන්ති මම දැරෙන්න ත්‍රීඩියොත් මේ මාස දෙකම ආයි පන්ති නැත්තම් හරි දැන් මම දන්නවා අද මේ ස්පීඩ් එකක් අවුලක් නැහැ දැන් අද මම එක නම් කතා කරද්දී මම මේ වර්ෂ අධිස් පාඩේ කතා කරන්නේ හරි ඒ වුණාට මේ මොකද්ද මේ අදට මම පොඩ්ඩක් මේ කියන්නේ අපි තව ප්‍රශ්න කීපයක් කතා කරලා ඒක තව කතා කරමු තව කතා කරන්න පුළුවන් නේ මේ දෙය යන්නේ බා හරි මේ දැම්ම යන්නේ බා මේ මම තව කතා කරන ප්‍රශ්න පුළුවන් තරම් මේ ප්‍රශ්න ඉස්සක කතා කරන්න පුළුවන් නේද හරි කතා කරලා ඊළඟ දවසේ අපි කහමාරණෙන් ඇදලා සෙකන්ඩ් එක ෆස්ට් එක සම්පූර්ණ කරලා අර බැරියර් ටිකක් කරමු ඊළඟ දවසේ සම්පූර්ණ මේ අපිට ස්ට්‍රක්චර් එක පොඩි කැලිබ්‍රේට් කරන්න පුළුවන් ඒ ලවසදී මොකද එක වෙනම් කරනවා එතකොට ස්පීඩ් කරගන්න පුළුවන් මේ අනේ මේ මුලට ගියත් පස්සේ අන්තිම ටික ලේසි කියන අන්තිම ටික මේ ලේසි නෑ ඒක ගාන අදලා වෙන විතරයි මේ ටික තියෙද දිනවා අපි කොහොමද ඒ දවස් තුනකින් ඉවර කරමු අදට ඔවල නෑනි තරහ නෑනි अंतिम आवश्यकता संबंध अनिवार्य අයාරක පොඩ්ඩක් කියන්න අවශ්‍යතාව සම්බන්ධව හරිනේ දැන් මම මැකුවනේ හිතලා කිව්වේ ඉවරයි හිතලා මම ලිව්වේ ලියනක අවශ්‍යතාව සම්බන්ධව එක්ව කටයුතු කර අවශ්‍යතාව සම්බන්ධව එක්ව කටයුතු කර පරීක්ෂණය ඵලදායි අයුරින් පරීක්ෂණය ඵලදායි අයුරින්
සිදු කර ගැනීමේ හැකියාව. හරිනි. එනම් 14ට 3. අපි 15ට ආවා. 15 තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. චිත්‍රක පරිශීලක අතුරු මුහුණතක සංරචක වදන චිත්‍රක පරිශීලක අතුරු මුහුණත සංරචක ඒක ඇවිල්ලා Windows menu icon pointer ඒ කියන්නේ කවුළු මොනවද මෙනු කියලා කියන්නේ මොනවද මෙනු කියලා කියන්නේ සිංහලෙන් මොනවද මෙනු කියලා කියන්නේ Windows icon menu pointer මෙනු කියලා කියන්නේ මොනවද මේ ලයිස්තු කියන්නේ ලයිස්තු මාමේ නේ ලයිස්තු නෙමෙයි ඒකට බොක් චෙක් පැත්තට යනවා ගොනුනේ මෙනු කියලා කියන්නේ අපි සිංහලෙන් ඕනේ නැහැ Windows icon menu pointer හරිද හරිද Windows icon menu pointer කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා හිතන්නද ඔයගොල්ලෝ ඔන් කරනවා බ්‍රවුසර් එක Facebook වක යන්න ඕන් කරනවා YouTube බෑන ඒ බ්‍රවුසර් එකේ window එක menu කියලා කියන්නේ ඔයගොල්ලෝ මේ menu කියන එක ඔයගොල්ලෝ දන්නවා මේ මොනවද අපි ඒක right click කරන්නේ හිතන්න icon එකට right click කරනවා right click කරාම ආරේ එනවනේ properties එක නැත්තම් ඒක යාර ඔක්කොම ටික බලා ගන්න ටිකක් ඉන්න ආ ඒකට තමයි menu කියන්නේ icon කියලා කියන්නේ අපේ ඔය තියෙන දැන් මයි අපේ තියෙන මේ මොකද්ද computer එකක this computer එක this pc එක අන්න ඒක icon එක ඒක icon ඊට පස්සේ මේකේ අපි අර cursor එක තියෙන mouse cursor එක ඒක click click කරනවා ඒක තමයි point එක කියන්නේ එතකොට චිත්‍රක පරිශීලක අතුරු මුහුණතක මොකද්ද චිත්‍රක පරිශීලක අතුරු මුහුණතක ප්‍රධාන සංකල්පය තමයි මේක Windows icon menu point මේකට getting board මතක තියාගන්න bim කියන bim bim Windows icon menu point කොහොමද තියා තමයි ඒක අපිට අනිවාර්යෙන් ඉංග්‍රීසි වචන දෙනවා හරිද ඔන්නව තමයි චිත්‍රක පරිශීලක අතුරු මුහුණතක සංරචන හරි මේක ලියන්න මේක ලියන්න චිත්‍රක පරිශීලක අතුරු මුහුණතක සංරචන ප්‍රධාන සංකල්පය ලියන්න චිත්‍රක පරිශීලක අතුරු මොනද නන්නට ඔකලියා ගන්න Windows icon menu Windows menu icon pointer command Windows icon menu pointer හරිද परिशील आदान पालन मनसे बहाल अदाहरण उदाहरण बल මේක තියෙනවා බලන්න පහත පෙන්වයිද සංරචක සලකන්නලු ඉහළ දෑ අතරින් පරිශීලක අතුරු මුහුණතක සංරචක වන්නේ අදිගෙන ගන්න ආදාන පාලන කියලා එකක් තියෙනවා මංසෙවුම් සංරචක කියලා තියෙනවා තොරතුරු සංරචක කියලා තියෙනවා බහාලුම් කියලා තියෙනවා හරිද මම දැන් ඔය ටික හරිද සර්ච් කරනවා සර්ච් කරලා පෙන්වන්නම් පොඩ්ඩක් ඉන්න
ඔන්න දැන් පේනවාද වෙබ් බ්‍රවුසර් එකේ පේනවනේ වෙබ් බ්‍රවුසර් එකේ බලන්න බ්‍රවුසර් එකේ පේනවාද කියලා කියන්නේ වෙබ් බ්‍රවුසර් එකේ පේනවනේ ඔව් ඒ හරි මේකේ තියෙනවා user interface elements කියලා ඒ කියන්නේ මොනවද පරිශීලක අතුරු මුහුණත සංරචන elements හරිද ඕකේ තියෙනවා input controllers navigation component information component containers කියලා ඒ කියන්නේ මෙන්න මේ ටික आदान इनपुट कंट्रोलर्स नेविगेशन कंपोनेंट इनफॉरमेशन में इनफॉरमेशनल कंपोनेंट कंटेनर्स ये ना बहाल में बलन ने में बलन ने में क्या दिया ना वहाँ हर द मैंने दिया इनपुट कंट्रोलर्स इनपुट कंट्रोल के लिए क्या ने वो बोला था ना चेकबॉक्स तीन आपे में थी चेकबॉक्स रेडियो बटन ड्रॉप डाउन मेनू लिस्ट बॉक्स हर द बटन drop down button හරිද මේ toggles කියලා දිනවා ඒ කියන්නේ මේකේ අපි පේන run off කරන පොඩි පොඩි tick කරන ඒවා හරිද test field අපේ date එක tick කරන්නේ අපි computer එක ඒවට කියන්නේ මොනවද input controllers කියලා කියන හරිද ඔන්න අපේ interface එකේ ඒවා තියෙනවානේ ඔන්න input controllers ටික දෙන්නවා navigational control කියලා කියන්නේ හිතන්ද මේකේ තියෙනවා ඕගොල්ලෝ මේ හොඳට දන්නවා හරිද navigational component ටික හිතන්න අපි පිටුවෙන් පිටුවට යනවා අපි ඊළඟ පිටුවට යනවා මේ මෙන්න මෙහෙම අපි click කරාම යන්නේ අර अभी मौके वेब पेज जरिये आवाज़ वेब पेज की इतनी टिकट बनना क्लिक करो वैसे इतनी यान न पुलान टिक इधर मतलब दम मम्मी तो ना मैं क्या मैं क्लिक करो वैसे मैं इन्हें अपाल अपाल ऐटिका न्यू टैब बारी में टिका ये वाके दम मैं दिन अपने होम में कहीं फोल्डर इंडेक्स पेज जाने में यान दिन हर इधर दम मुख्यकरी विंडो विंडो नेविगेशन कंपोनेंट ईट पास इंफॉर्मेशन कंपोनेंट हरदो मेसेज 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 नोटिफिकेशन पे नोटिफिकेशन संबंध अन्नी इंफॉर्मेशन टूल टिप्स मुनारी मोडल पॉपअप अरे अन्नीवा मुनाद इंफॉर्मेशन कंपोनेंट ईट पास මොකද්ද කන්ටේනර්ස් කියලා. ඒ කියන්නේ හිතන්න අර මේ මට කන්ටේනර්ස් පෙන්වන්න දෙන්නේ නැහැ. හිතන්න මේ මෙන්න මෙහෙම පෙන්වනවා ඇඩිෂනල් මේ මොකද්ද මොනාර හිතන්නකෝ මේ මොකක් හරි හිතන්න මාතෘකා ටිකක් තියෙනවා. දැන් හිතන්න මෙතන තියෙනවා මෙන්න මෙතන උඩින් පද්ධති මොනාර පද්ධති ස්ථාපනය කිරීමේ ක්‍රම කියලා. ඊට පස්සේ මේක තියෙනවා මෙතන උඩ මෙන්න මෙතන උඩින් තියෙනවා මේ අධිරමය නියමමය ඔන්නෝම කිකි. මම ඒක ක්ලික් කරලා පස්සේ ඒක විස්තර එනවා යටින්. क्लिक करो से एक इस तरह ना तो मैं तो हिरानो मैं तो नहीं सिजू किया मम्मी सिजू क्लिक करो बस मैं एक इस तरह ना जैसे मैं क्लिक कराया था ना नियम में क्या एक क्लिक करो से एक इस तरह ना अन्य मान नेम दी यार मैंने मैं का अभी क्लिक करो बस मैं का बहे ना अन्य का तो वह कंटेनर्स के लगे अन्य वह मोहर पेन ना ओक्का बटी हर अबे मैं का देंग ओलुवा डगत्ता ने मोनाज किया देंग ओगला ने करन दी देंग मोनाज के लावड़ दान ना हर मैंने मेरे के लिए आ गया पारिशी लगा तो मैं सामना देख रहा मांग से हूँ මේ දින තොර තුරු ආදාන පාලන බහල් ඔන්න හතර ලියාගෙන ලියාගෙන පාඩම් කරගෙන තේරුණාද ඒක ඒෂා තේරුණාද ඒක ඔයාලා නැද්ද ඔයාලා නැද්ද චිත්‍රක පරිශීලක අතුරු මුහුණතයි දැන් ඔය උතන පරිශීලක අතුරු මුහුණත කියන දෙකක්ද ඔව් ඒ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් කියලා කියන්නේ අපේ Windows එක වගේ නේ හරි පරිශීලක අතුරු මුහුණත් ගත්තාම ගොඩක් තියෙනවානේ පරිශීලක අතුරු මුහුණත් ගත්තාම ඕගොල්ලෝ හිතන්නේ ATM machine එකේ පරිශීලක අතුරු මුහුණත් තියෙනවා හරි ඊට පස්සේ ඕගොල්ලෝ calculator එකේ තියෙන පරිශීලක අතුරු මුහුණත් හරි අපේ phone එකේ තියෙන පරිශීලක අතුරු මුහුණත් එතකොට හිතන්න මොනවාද අපේ තව දැනකට ගිහිල්ලා හිතන්න අපේ මොකද්ද මොකද්ද අපි මොකද machine එකක් ළඟට ගියා කියනවා අපේ තියෙන මේ දැන් ඔය පාරේ තියෙන්නේ reload machine reload machine එකේ තියෙන අතුරු මොනද? ඒ හැම එකම තියෙන පොදු හිතන්න දැන් අපේ ඔය හැක් කරද්දි එකේ කට්ටි ඔය හැක් කරනවා කියන බොරුව දාගෙන ඉන්න ඒවා අපේ මෙන්නනේ නිල් පාටේ ඒකත් අතුරු මොනද? ඒක පරිශීලක අතුරු මොනද? ඒ සම්පූර්ණ ඒවා පාරකට තමයි අපි හදන්නේ. අපි ඉස්සර කතා කරේ චිත්‍රක පරිශීලක. graphical user interface. graphical නේ. graphical user interface. මේ දේ user interface. අර graphical user interface. පැහැදිලිද? පැහැදිලිද?
පැහැදිලියි. හරිනේ. ඒකෙන් දැන් වාදිනවා ඔයාලා Arduino වලින් ප්‍රෝග්‍රෑම් එකක් හදලා ඒ ප්‍රෝ ඒ ප්‍රෝග්‍රෑම් එකේ පෙන්වන පොඩි ડિස්ප්ලේ තියෙනවා ඒවත් අතුරු මොනවා. පැහැදිලි. ඔව් සර් අදමයි නේද? හරි කවන්නේ අද වුණේ. ඉතින් සිය දිභාගට ආවොත් ඔන්න පොඩි ඕගලන්ට අනිවාර්යෙන් මේ ජීවිත කාලෙටම අහපු නැති එකක් අලුතෙන්ම කියලා විභාග දානවා කියන්නේ. කියන්නේ ඒක හැටි මටත් අහන්න. ඒ වගේ මේක එකක් මේක වෙන්න පුළුවන්. එතන අපි කොහොමද ගහගන්න යන්නේ? අන්තිම එක බහාලු. බහාලම් වෙනවා. සෝල් බහාලු. කන්ටේනර්ස්. ඒකේ කන්ටේනර්ස් කියලා කියන්නේ අර පොකට දාගෙන හැදී මේ විදිහම කොනම තියෙන බොක්ස් එකක්. මේකේ තියෙන විදිහම සුජු පිහිටු වීම. කියලා මෙතන පොඩි ඕනම ඊතලයක් තියෙනවා. මෙතන දිනන අදියර මේ වීඩියෝ මෙතන මාක් කරලා මෙතන මාක් කරලා මෙන්න මේ පොඩි පොඩි ඊතල තියෙනවා. මම මේ ඊතලෙ ක්ලික් කරපු ගමන් මේ යට තියෙන කොට පහළට ගිහිල්ලා මෙතන ඒක විස්තරේ වෙන්නවා. දැකලා දිනන දේ මේ. අන්න ඒක තමයි කන්ටේනර්ස් කියන්නේ. बटन के लिए ना चेक बॉक्स रेडियो बटन नहीं थी ये बटन के लिए निकाल निकाल दे वाले ना ना जेंड है ये क्या मतलब ये ना मेन मेन रावण दीला मेल मेन रावण दीला ठीक नहीं है तो लो याद आने का मेक ना मेक क्लिक कर मेक क्लिक कर तो मरता ही गया क्या बटन है हर नहीं हर मेक लिया नहीं हुआ ही नहीं हर ये ना मंगना පහත දැය සලකන්නලු ඉහත සංරචක අතර සන්දර්භ රූප සටහනක සංරචක වන්නේ මොනවද කියලා අහන්න. මොකද්ද ඔන්න මං හැම දෙයක්ම තියෙන අපි උදාහරණයක් ගමු නේ. හරි. එහෙනම් පහළවට පහළවට ඔක්කොම පහළවට පහ උත්තරේ පහළවට පහ ඔක්කොම मेन मम्मी अभी शेष शेष गुण लगे दर्शन पारिभोगिक गेन एटीएम यंत्र शेष शेष गुण लगा दर्शन लेवल वन डी एफ डी ओके पारिभोगिक क्रिया शेष दी का ఇదొక శేష గుణం నీద శేష గుణం కిలే గాట్ తీను ఒన్నొహమై ఏకెన్ అపి గాన్నే ఇదన్న మేక d1 కిల దాన మేకెన్ గాన్నే అపి శేషయ ఏ శేషయ మేయాడ ప్రియాయంట అరగ మేన శేషయ దెన్న మెన్న మన లెవెల్ 1 dfd క సంపూర్ణ మేక అంద అందలా మన లెవెల్ 1 నుండి పసి మన అదిన లెవెల్ 0 ఏ కేన్ ఏమత్ నత్తా लेवल सीरो ये मतलब कंटेक्स्ट डायग्राम की नहीं
contest diagram වල මෙන්න මේක පද්ධතියට සම්බන්ධ මේ දින පද්ධතිය ඇතුළේ මේ දින පද්ධතිය සහ බාහිර භාෂාවක ඇතුළේ වෙන වෙන දේවල් එනවා අපි මේ පද්ධතිය සම්පූර්ණ කොටුවක් විදියට ලියලා ATM කියලා ලියලා මෙතනින් පද්ධතිය කියලා ලියලා මෙතනින් පරිශීලකය ලියලා පරිශීලකය ලියලා මේ දෙන්නේ මොකද්ද කාර්ඩ්පත් දෙනවා දුන්නා පස්සේ ශේෂය දෙනවා ඕකට සිද්ධි මේ දිනේ ලෙවල් මේ මොකද්ද කන්ටෙක්ස්ට් එක මේ දිනේ ලෙවල් වන්නේ පැහැදිලිද මේක හන්ද පොඩ ඕන ඔලුවට යනවා නේද එක අපලි පැහැදිලිද ඔව් අයියේ හරි එතකොට අපි මේකේ සම්පූර්ණ පද්ධතිය අකුල්ලා දාලා ඒක දැම්ම මේක ඇතුළට ඒක තමයි ලෙවල් 0 කියන්නේ මේ දිනේ ලෙවල් 1 අත්‍තරම අපි අදින්න ඕනේ ලෙවල් 0 ඉදලා ලෙවල් 1 දැන් මං අදින්නේ ලෙවල් 1 ඉදලා ලෙවල් 0 එතකොට ඕගොල්ලන් පැටලෙන්නේ නැහැ මොකද ඒක මේ ටික ඔක්කොම දැනගත්තට පස්සේ අපිට මේක ඇතුළට දාගන්න පුළුවන් නේ අපි එදා කරා ලොකු ප්‍රශ්නයක් කරා මම කියන්නේ පැහැදිලි වෙන්න මොකද එතකොට ඔන්නම තමයි එතකොට මම දැන් සම්පූර්ණ ඔක්කොම ගැන කතා කරලා තියෙන්නේ දැන් බලමු ප්‍රශ්න හරි ප්‍රශ්න බලන්න ප්‍රශ්න තියෙනවා පහක් දැය සලකන්නලු ඊයේ සඳහන් අතුරින් කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් වල සංගතක පද්ධති සීමාව තියෙනවලු පද්ධති සීමාව කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් වල තියෙනවා පද්ධති සීමාව ගැන මුකුත් ලකුණු කරන්නේ නැහැ හරි ඊට පස්සේ කියනවා බාහිර භූතාර්ථ ඔව් බාහිර භූතාර්ථ තියෙනවා දැන් පාරිභෝගික ඇයිටි ඊට පස්සේ පද්ධතිය හා භූතාර්ථ අතර තොරතුරු ගැලීමක් තියෙනවලු හරිනේ මේ තොරතුරු ගැලීමක් තියෙනවා ඊට පස්සේ බලන්න ක්‍රියායන හා භූතාර්ථ අතර දත්ත ගැලීම ක්‍රියායන හා භූතාර්ථ අතර දත්ත ගැලීම කොහෙද තියෙන්නේ මේ ක්‍රියායන හා භූතාර්ථ අතර දත්ත ගැලීම මේදී ලෙවල් 1 වල නේද ඒ ලෙවල් 1 වල දැන් අපි කතා කරන්නේ මොනවද කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් වල විතරයි කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් වල පද සීමාව කියන එක නැහැ බාහිර භූතාර්ථ හැබැයි මෙතන මොකද බාහිර බාහිර භූතාර්ථ කියන එක තියෙනවා හරිද එතකොට සෝරි මේ පද්ධති සීමාව තියනවනේ දෙයියනි ඔගොල්ලොත් ඔව් නෑ කියන්නේ මේ තියෙන පද්ධතිය සීමාවනේ පද්ධතිය සීමාව ලකුණු කරනවා මට පොඩ්ඩක් මේ පැටලුණා පැටලුණා කියන්නේ දැන් අපාරියද ඔය දැමලා මේ පද්ධති සීමාව තියනවා මේකෙත් අපි පද්ධති සීමාව ලකුණු කරනවා තමයි ඇත්ත මේකේ මේ පද්ධතියම ඇතුළට දාලා ඒකේ සීමාව තමයි මේ තියෙන්නේ හරි පද්ධති සීමාව තියෙනනේ පද්ධති සීමාව තියෙනවා පැහැදිලි වහගන්න පද්ධති සීමාව තියෙනවා එහෙනම් පද්ධති සීමාව හරි බෝධ බාහිර බෝධාර්ථ තියෙනවා පද්ධතිය හා බෝධාර්ථ තොරතුරු ගැලීම් තියෙනවා ඒක හරි මෙන්න මේ විතරයි නැත්තේ එහෙනම් උත්තරේ A B C පමණයි හරිද A B C පමණයි මම හිතන්නේ ඒක උත්තරේ එතකොට 16 3 පැහැදිලිද 16 3 කියන පැහැදිලිද 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 කියන්නේ හයි ඕකේ හැබැයි කිය අන්තිමක පැහැදිලිව තුන්දයි නේ කොයි එකද D එක මෙන්න මේකද වගන මේකද ඔව් ක්‍රියායන හා බාහිර භූතාර්ථ දත්ත ගැලීම් කියන එකද ඉතින් ඔව් බලන්න හොඳට මේ දින ක්‍රියායනය නේද මේ දින බාහිර භූතාර්ථය ඒක අතර දත්ත ගැලීමක් වෙනවා නේද වෙන්නේ ලෙවල් 1 වල දැන් මේකේ මොකක්ද තියෙන්නේ මේකේ තියෙන පද්ධතිය හා බාහිර භූතාර්ථ අතර දත්ත ගැලීමක් වෙනවා පද්ධතිය හා බාහිර භූතාර්ථ අතර දත්ත ගැලීමක් වෙනවා මේකේ ක්‍රියායන බාහිර භූතාර්ථ අතර දත්ත ගැලීමක් වෙනවා ඒ වෙන්නේ ලෙවල් 1 වල දැන් අපෙන් අහන්නේ ලෙවල් 0 එහෙම නැත්නම් කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් වල ක්‍රියායන භූතාර්ථ අතර දත්ත ගැලීමක් වෙන්නේ නැහැ වෙන්නේ මෙතන ඇතුලේ තියෙන පද්ධතිය හා බාහිර භූතාර්ථ අතර දත්ත ගැලීමක් වෙයි. මොකද අපිට මේ ක්‍රියායන දත්තක වඩා වෙන්න නැහැ නේ කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එක. පැහැදිලිද? දැන් පැහැදිලිද? පැහැදිලියි. ආ. ඒක තමයි සිද්ධිය. එතන එතකොට වෙන්නේ ක්‍රියායන හා බාහිර භූතාර්ථ අතර දත්ත ගැලීමක් වෙන්නේ නැහැ. ඒ වෙන්නේ කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් වල නෙමෙයි. අපි අහන්නේ අපිට ඕනේ කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් වල. කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් වල වෙන්නේ කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් දින කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් වල වෙන්නේ මොනවද? පද්ධති සීමාවක් තියෙනවා බාහිර භූතාර්ථයක් තියෙනවා පද්ධති හා භූතාර්ථ අතර මේ පද්ධති හා භූතාර්ථ අතර මේ පද්ධති හා භූතාර්ථ අතරත් යනවා ඒක හරි හැබැයි මේක වෙන්නේ නැහැ මෙන්න මේක වෙන්නේ
වෙන මෙයා වෙන්නේ නැහැ මෙයා වෙන්නේ ලෙවල් 1 වල හරිනේ හරි ඊළඟට තියෙනවා ප්‍රශ්නයක් පද්ධතියක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයන්ට 95ත කතාව මොකක්ද දැන් මම එදත් කතා කළා පද්ධති වල අවශ්‍යතාව ගැන පද්ධති අවශ්‍යතාව කියලා මොකද කියන්නේ පද්ධති අවශ්‍යතාව වල තියෙනවා කාර්යබද්ධ අවශ්‍යතාව සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතාව කියලා හරිද ඒකේ කාර්යබද්ධ අවශ්‍යතාවක් කියලා කියන්නේ අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක් මෙහෙම ගන්න මම එකකින් විතරක් පැහැදිලි කරන්නම් හරි ෆුඩ් සයිකල් එක ගන්න ෆුඩ් සයිකල් එක කාර්යබද්ධ අවශ්‍යතාව කියලා කියන්නේ ෆුඩ් සයිකලේ රෝදකල් ගන්න ඕන එකයි බ්‍රේක් වදින්න ඕන එකයි හරව ගන්න පුළුවන් ඕන එකයි විතරයි හරි පදින්න පුළුවන් එකක් ගන්න පුළුවන් පදින්න පුළුවන් ඇත්තම ඉච්චවට ඕනේ ෆුඩ් සයිකලින් වෙන්න තියෙන පද්ධතිය කාර් ෆුඩ් සයිකලේ කියන පද්ධතියේ කාර්යබද්ධ අවශ්‍යතාවය රෝද කරගෙන එකයි පැටලගෙන පාගගෙන එකයි බ්‍රේක් වදින එකයි හරව ගන්න පුළුවන් එකයි විතරයි එහෙම වුණත් අපිට වයිකලින් කරලා යන්න පුළුවන් හරි යන්න පුළුවන් එච්චර සීට් එකක් තියෙනවා එච්චර හරි මොන කාර්යබද්ධ අවශ්‍යතාව බයිසිකලේ කියන පද්ධතිය හිතන්න මේ ඕකේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාව කියලා කියන්නේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාව කියලා කියන්නේ බයිසිකලේ කියන ෆීචර්ස් හොඳ ෆීචර්ස් ටික හිතන්න ෆුඩ් සයිකල් එකේ ගැන අපි කතා කරන්නේ ෆුඩ් සයිකලේ ඉඳන් ස්පීඩෝමීටර් එක ස්පීඩ් එක දක්වන මීටරයක් තියෙනවා ෆුඩ් සයිකල් වල තියෙන සමානයි ඒක වැඩි අවශ්‍ය කියන්නේ ඕන නැති දෙයක් හැබැයි මේ බයිසිකලේ සුවිශේෂීතාවය හිතන්න බයිසිකලේ ගියර් තියෙනවා ඒක සුවිශේෂීතාවය හරි බයිසිකලේ එතකොට හිතන්න මොකද්ද රෝද ගොඩක් හීනේ ගොඩක් හයියෙන් බැඳගෙන යනවා ඒක සුවිශේෂීතාවය හරි හිතන්න බ්‍රේක් හිතන්න ABS කියලා හරිද ඒ කියන්නේ අපි හිතන්න ඩිස් බ්‍රේක් තියෙන ෆුඩ් සයිකල් අර කේබල් බ්‍රේක් නේ ඩිස් බ්‍රේක් ඒවා සුවිශේෂීතාවය ඒවා එතකොට කාර්යබද්ධ නොවන අවශ්‍යතාව ෆුඩ් සයිකලේ හරි පැහැදිලිද ඔන්න ඕක තමයි දොර ඔන්න කාර්යබද්ධ ගිය දැන් ගිය බෙල් කියලා ගිය එක බෙල් එක කියලා කියන්නේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාව බෙල් එක නැතත් අපිට බාහිර යන්න පුළුවන් බෙල් එක නැහැ කියලා බාහිර යන්න බැරි වෙන්නේ හරි බෙල් එක නැහැ කියලා බාහිර යන්න බැරි වෙන්නේ හරි එතකොට ඔන්න ඕක තමයි සිද්ධිය ඊට පස්සේ මෙතන කියනවා එක කියනවා මොකද්ද 17ට පද්ධතියක් තුල පද්ධතියක් කළ යුතු ඇත්තේ මොනවාදයි මේ ගණන් බෑ බෑනේ පද්ධතිය මොනවද වෙන්නේ දැන් ෆුඩ් සයිකලේ වෙන්න ඕනේ කැර රෝද කරගෙන අරගම ඒවනේ ඒවා කාර්යබද්ධ නොවන අවශ්‍යතා වලින් කියන්නේ පද්ධතිය තුල පද්ධතියක් කළ යුතු ඇත්තේ මොනවාදයි මේන් අත දක්වන්නේ වැරදි ඊට පස්සේ කියනවා පද්ධතියක් පැවතිය යුත්තේ කෙසේදයි කියලා කිය ඒක කියන්නෙත් නැහැ. ඒකත් අර පද්ධතිය කොහොම කියන්නේ ප්‍රධාන වැඩනේ ඒවා. ප්‍රධාන වැඩනේ ඒවා කාර්යබද්ධ අවස්ථාව වලින් කියන්නේ. කාර්යබද්ධ නොවනේවෙන් කියන්නේ. මේවා පද්ධතියක සුවිශේෂී කාර්යයන් වේ. ඇත්ත. පද්ධතිය සුවිශේෂී කාර්යයන්. කියන්නේ බයිසිකලේ පට්ට සුවිශේෂී වෙනවා අනිත් බයිසිකල් වලින්. ඒකේ ගිය තියෙනවනේ. ඒකේ ගිය එකක් තියෙනවනම් පද්ධතිය සුවිශේෂී වෙනවා. ඒ බයිකේ. ඒකේ බෙල් එකක් තියෙනවනම් බෙල් නැති බයිසිකල් අතර ඒක සුවිශේෂී වෙනවා. හැබැයි බෙල් නැති බයිසිකල් උත් පාරේ යනවා. හරිද? අන්න ඒවා. එතකොට ඊළඟට තියෙනවා මේවා සාමාන්‍යයෙන් shall do මෙන්න අහගන්න හරිද හොඳට අහගන්න අද ඉගෙන ගන්න ඔය shall do should do කියලා තියෙනවනේ shall do should do කියන එකේ මගින් අපිට පද්ධතිය අවශ්‍යතාව කාර්යබද්ධ නොවනද කියලා අඳුර ගන්න බෑ shall do should do මගින් බෑ හරිද එච්චර shall do should do ගැන වැඩි හිතන්න එපා should do ගැන හරිද කියන්නේ යුතුමයි යුතුමයි ආරේ මේ කියලා කතාවනවා කියන්නේ ඒක ගැන හිතන්න එපා ඔක දේ යුතුම අපිට යුතුමයි හෝ කියන්නේ ඉතින් බයිසිකලේ රෝද කරගිය යුතුයි කියන්නේ. ඉතින් පොඩ් සයිකල් එක ගැන කියනවා බයිසිකලේ රෝද කරගිය යුතුයි. එහෙනම් තමයි යුතුම කියලා කිව්වොත් දෙකම එකයිනේ. ඒ කියන්නේ දෙකම එකයි කියලා කියන්නේ මේ දෙකම අපි කියන විදිහ වෙනස් වුණාට ඇත්තටම ඒක කාර්යබද්ධයි. එහෙම වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා පැහැදිලිවම shall do should do කියන කතාව එතනට අදාළ නැහැ. හරිද? shall do should do කියන කතාව මෙච්චර කාලා දන්නේ නැත්නම් ඒක ගණන් ගන්නත් එපා. ඊට පස්සේ නම් මේම පද්ධති කාර්යයන් මේවා පද්ධති කාර්යයන් නිරූපණය කරන්නේ නැහැ. පද්ධති කාර්යයන් නිරූපණය කරන්නේ නැහැ. පද්ධති කාර්යබද්ධ නොවන අවශ්‍යතාව කරන්නේ නැහැ. එතකොට කාර්යබද්ධ නොවන අවශ්‍යතාව කරන්නේ පද්ධතියේ සුවිශේෂී කාර්යයන් අඳුර ගන්න. ඒ කියන්නේ දැන් අපේ පුරුෂය කියලා අපි කිව්වේ බෙල් එක දානවා, ගියර් දානවා අන්න ඒක වගේ. එහෙනම් තේරෙන්නේ නැති 17ට උත්තරේ 3. 17ට උත්තරේ 3. තේරුණා 17 3 කියලා. තේරුණා? තේරුණා නැද්ද කියන්නේ? ඔව් අයියේ. හායි. මෙහෙමයි මේ මොකද වෙලාව 11:38යි හරිද වෙලා 11:38යි මේ අපි මේ අද නවත්තමු කියන එක අනිත් දවසේ එතකොට කොහොම හරි අපි කොහොමද දැන් අපි වෙන්දර ගලන එහෙම තව එකමාරක් වෙයි කරනවානේ එහෙනම් 11:38යි කියලා කියන්නේ අපි එකයි කාලෙ විතර නෑ කරනවානේ
එකලමාරයි 12මාරයි එකයි කාලය තුන නේද? තව බෑ එකමාරක් දෙකක් විතර තව තියෙනවනේ. එතකොට මේ මම දන්නවා මේ පේපර් ඉවර කරගන්න පුළුවන් අපිට. මේ දවස් 10ක් ලක් තියෙනවනේ. මේ අද වැඩ යන්න වෙනවා. ඒ කියන්නේ මම පන්දි නවත්තර යන්න ඕන කතාවක් හරි නම් මෙතන තියෙන්නේ. ඉතින් මේ ලඟ හොඳ මෙයාලේ. ඉතින් ඒනාට ඉතින් මේ එකනම් දැන්නේ. මේ ඒක නිසා මේ අද නවත්තු. කවන්නේ? කට්ටිය මට අවසර දෙනවද කියන්නේ? අපි අහන්න කවන්නේ.